හරි එහෙනම් ආයුෂ බොහෝ වෙන්න කියලා ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා කට්ටියම අද අපිට කතා කරන්න තියෙන පුතේ එදා අපි ගුත්තිල කාව්‍ය සංග්‍රහයේ පද්‍ය පන්ති එහෙම නැත්නම් ගුත්තිල වෙනනත පාඩමේ අපි කතා කරලා අවසන් කරා 20 වෙනි පද්‍ය 20 වෙනි කවියට වෙනකන් එතකොට 20 වෙනි කවියට කතා කරලා අපි ඔක්කොම එදා 20 ලා ගියා එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ 21 වෙනි කවියේ ඉඳන් හරි එතකොට මේ දක්වා මං චුට්ටක් කෙටි මතක් කරන්න මොකද්ද කතන්දරේ දැන් වෙලා තියෙන්නේ කියලා ගුත්තිල පඬිතුමයි මෝසිලේයි දෙන්නත් එක දැන් හරි හරියට දැන් යුද්ධේ පටන් ගත්තා ඊට පස්සේ පටන් ගත්ත මේ සංගීත යුද්ධයත් එක්ක මේ වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ තරගයත් එක්ක හරි අපූර්ව අවස්ථාවක් ලැබුණා සක්දෙවිඳුගේ ආගමනයේ සක්දෙවිඳුගේ පැමිණීම මේ සක්දෙවිඳුගේ පැමිණීමත් එක්ක सिद्ध होने अपने हिता करने बेरे अपूर्व दिया इतनोट गुत्ती लगा के रचक क्या है बात वैत्य है हाँ मधुरो हरि अपूर्व वटे की दरी पत करा सक्देवी नुके गुली तुनक उपकारिंग दें सप्त सौरे में मैं समस्त दर्नी थले पुरा बटम मैं समस्त पलोव थले पुरा बटम इतनोट दस दिशा वन ही हम तने कम गुत्तीले आनंगे वीना नादे මිහිරි භාවයේ හැමතැනම පිළිරැව දෙන්න පටන් ගත්තා. එතකොට ඒක කොච්චර ප්‍රචලිත වුණාද කියනවනම් අපි එදා කතා කළා කෙටියෙන් කිව්වොත් එහෙම ගුතිල පඬිතුමාගේ වීණා වාදනය කොච්චර ප්‍රබල වුණාද කියනවනම් විශේෂයෙන්ම රජතුමාගේ ඇත්තු හරියට හිටියා කවු වගේද පුතේ? රජතුමාගේ ඇත්තු මට කෙටියෙන් උත්තර දෙන්න. आज तुम्हारे अत्तु हिटी का औरू आगे दे से यहाँ पर देंगे उन्हें मत करने औरू आगे दे हिटी अत्रुप अन्य हरी चित्रे का आदि नला दे अत्रुप आगे तमाह हिटी इट पर से अपने इट पर से आए हम बुना अश्वसेनावागे රජුගේ ආරක්ෂක බටේන්ට දැන් උංගිරි දැන් අමතක වුණා. හරිද? අතේ තියෙන ආයුධය පාවාමතක වෙලා ඒ තරම් මේ ගුත්තිල පඬිතුමාගේ මිහිරි වීණා නාදයට තමන්ගේ දෙසවන් යොමු කරන්න එයාලට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි යාට එයාලට ඔටෝමැටිකලි සිද්ධ වුණා. මොකක් කරන්නද මේ මිහිරි වීණා නාදය විතර තමන්ගේ අවධානය යොමු කරගන්න. ඊට පස්සේ ඔහොම කතා කරගෙන යද්දි සමහර වෙලාවට මොකද වුනේ? පියාඹන කුරුල්ලන්ට පුතේ ඉගිලෙන්න අමතක වුණා. ඇයි ඉගිලෙන්න අමතක වුනේ? ඉගිලෙන්න අමතක වුනේ අර මිහිරි වීණා නාදේ මිහිරියාව නිසා. යාලට අත්අටු ගහන්න අමතක වුණා. එතකොට සාමාන්‍යයෙන් කුරුල්ලෙකුට අත්අටු ගහන්න අමතක වෙනවා කියන්නේ දැන් අපිට හුස්ම ගන්න අමතක වුණොත් එහෙම මොකද වෙන්නේ ළමයි? නෑ එතනින් එහාට කතා කරලා වැඩක් නෑනේ. නේද? ඒ නිසා අන්න ඒ වගේ මේ කුරුල්ලන්ටත් මොකද වුනේ පියාඹන එක අමතක වුණා. ඔය හැසි මොකද වුනේ? රිලව් හිටියා. ඔය රිලව්ගේ සංවර බවක් ඇදුනා කවදාවත් ජීවිතේ වෙන්නේ නැති ධර්මයක්. අන්න ඒ රිලවුන්ගේ සංවර බව කොහොමද ඇතිනේ කියන තැන ඉඳන් තමයි අද අපිට පාඩම කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් පුතේ එතනට යමු. අපි යනවා 21 වෙනි කවියට. යොදා සවන් වෙන නද රස සුලබව नदा एकंग सिंवत नोम साको बाव सदा कुलय नोहरम एन असुबव एदा गिये रिलवुन संसल बाव हरी अपूरूड कविये की दिरिपात कल लतीना में रिलवुन कोहमद संवर उने किये नेकट हेतु हरी एनां आपी लियागरम कत्ता करगने यां विरद वागेम
හරි මෙහෙම කියන්න පුතේ පහසුවෙන් ලැබෙන්නා වූ පහසුවෙන් ලැබෙන්නා වූ බාණජු පුතත් නෝට් එක දාගෙන යන්න පුතේ 21 වෙනි කවිය ඉඳන් අපි කතා කරන්නේ පහසුවෙන් ලැබෙන්නා වූ वीणा नाद रसयट पहासुवें लबेन्ना ऊ वीणा नाद रसयट कं योमा सित नोकेलेंबी सित नोकेलेंबी කංයෝමා සිත් නොකැලඹි සන්තෝෂයෙන් එකඟ වන සන්තෝෂයෙන් එකඟ වන සන්තෝෂයෙන් එකඟ වන විත සන්තෝෂයෙන් එකඟ වන විට සෑම කල්හිම කුල පරම්පරාව සෑම කල්හිම කුල පරම්පරාව සෑම කල්හිම කුල පරම්පරාව අත් නොහැර අත් නොහැර අත් නොහැර හරිනේ අත් නොහැර අශෝභන ලෙස පවත්වාගෙන එන අශෝභන ලෙස අශෝභන කියනකොට ශයන්න තාලුජ වෙනවා බයන මාප්‍රාණ මේ අශෝභන අශෝභන ලෙස අශෝභන ලෙස පවත්වාගෙන එන රිලවුන්ගේ චංචල භාවය රිලවුන්ගේ චංචල භාවය චංචල භාවය එදින පහව ගියේය දින පහව ගියේය එදින පහව ගියේය හයි හරි නේද හරි එතකොට පුතේ දැන් මෙන්න මෙහෙම කතාවක් තමයි මෙතන දැන් වැච්චාගේ හැඳුරු ඉදිරිපත් කරන්නේ අපි යනවා කවිය තේරුමට සුලබ වෙන නද රස සුලබ සුලබයි කියලා කියන්නේ මොකද්ද බොහෝ අමාරු දෙයක් නෙමෙයි හරිද හැම වෙලාවකම තියෙනවා කියන අර්ථය එතකොට ඒ දේ හැමතරකම තියෙන දෙයක් නම් අපිට මොකද්ද වෙන්නේ ඒක පහසුවෙන් ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ පුතේ ඒක පහසුවෙන් ගන්න පුළුවන් එතකොට කවිය මෙතෙන්දි කියනවා සුලබ වෙන නද රස පහසුවෙන් ලැබෙන්නා වූ වීණා නාද රසයට එතකොට දැන් මේ රේඩියෝ එකේ අපි සින්දුවක් දාලා ওই සින්දුවේ රසය විඳින්න අපි අත් පොඩියක් ගන්න අපි ඩෙස් එකට පොඩි තට්ටුවක් දාන්න අපි කපලෙන් පොඩි තට්ටුවක් දාන්න අපි ගායකයාට කීයක් හරි දෙන්න ඕනේද රේඩියෝ එක ඇතුළට අපි ටීවී එක ඇතුළට කීයක් හරි දෙන්න ඕනේද නෑ මේක අපිට නිකම්ම ලැබෙන්නේ හරිද ඒ නිසා පහසෙන්න තමයි අපිට මේක හම්බෙන්නේ අන්න ඒ වගේ ගුත්තිල පඬිතුමාගේ වීණාවේ මිහිරි නාදය ඉතාමත්ම පහසෙන් දැන් හම්බෙනවා ඔය හම්බෙන වෙලාවේ
සවන් යොදා කන් දෙක හොඳට දික් කළ දැන් අහගෙන ඉන්නවා මේම හරිද සිත් නොම සතෝ බව සිත් නොකැලඹි සිත් නොකැලඹි නදා එකඟ වන sorry නදා එකඟ වත නදා එකඟ වත කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද සන්තෝෂයෙන් එකඟ වෙන විට දැන් බලන්න මේ පද තුනේ තේරුම පහසුවෙන් ලැබෙන්නා වූ වීණානාදයට කංගමාගෙන සිතේ කැළඹීමක් නැතුව ඊට පස්සේ සන්තෝෂයෙන් එකඟ වන කල්ලි සිතේ සතුටෙන් ඒකමතික තීරණයකට ආපු වෙලාවක සදා කුලේ නොහැරම කිව්වේ සෑම වෙලාවකම පුතේ කුල පරම්පරාවත් නොහැර කුල පරම්පරාවත් නොහැර කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද ඒ කියන්නේ පාරම්පරිකව පරම්පරාවෙන් එනවා කියන එක මම විස්තර කරලා කියන්න තේරුම ඉස්සලම කතා කරලා අසුබව එන එතකොට සෑම කල්ලිම කුල පරම්පරාවත් නොහැර අසෝවන ලෙස පවත්වාගෙන එන කැට විදිහට බලන්න අප්‍රියාවේ නම් බෑ ඒ තරම් අසෝවන විදිහට පවත්වාගෙන එන රිලෙවුන් සංසල බව රිලෙවුන්ගේ චංචල භාවයේ දරුවනේ එදා ගියේ එදා පහ වෙලා අයින් වෙලා නැති වෙලා දුර වෙලා ගියා මොකද මේ ඇත්තටම කියන්නේ ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවා පුතේ දඹුල්ලේ ගිහිල්ලා තියෙනවා ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවා ශ්‍රී මහ බෝධින් වහන්සේ වඳින්න පොඩ්ඩක් ඉන්න කොහෙද අනුරාධපුරේ ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවා එතකොට මේ ගිය වෙලාවල් වලදී ඊට පස්සේ ඕක තමයි සාමාන්‍ය ප්‍රසිද්ධ තැන් දෙක ඔය අනාතරතුර වාලා දැකලා තියෙනවා දැන් මේ මල් මිටක් එහෙම අතට අරගෙන මේ වන්දනා කරන්න යන අයගේ පිටිපස්සෙන් එනවා කවුද එන්නේ රිලව් එනවා එකෙක් දෙන්නේ නැහැ දෙන්නේ දෙන්නේ නැහැ 10 15 මහා විශාල රංජු පිටින් දැන් එනවා පුතේ ඔය එන වෙලාවට මොකද වෙන්නේ ඔය එන වෙලාවට සම්පූර්ණයෙන්ම අතේ තියෙන්නේ මොකද්ද හෑන්ඩ් ෆෝන් එකද ඊට පස්සේ හෑන්ඩ් බෑග් එකද ඊට පස්සේ කූලින් ග්ලාස් දෙකද වොච් එකද ඔය අහුවෙන්නේ මොකද්ද ගත්තා අරගෙන දිවුවා ඕක තමයි කරන්නේ සාමාන්‍යයෙන් අපි උනත් ඔය සමාජීයත කතාවට කියන්නේ මොනවද අයියෝ ඔයා නිකන් රිලෙවෙක් වගේ කියලා. ඇයි? අපි කතාවට කියන පුතේ දුටු දුටු දේ අත ගෑම සමහරවගේ කාමරවත් ගහලා තිනේ. ඇයි මහා වදකාර යාළුව ඉන්නෝනි ති නේද? ආපුම ආනේ මේක කොහෙන්ද ගෙනාවේ? ශා මේක ලස්සනයි. මරුවා දෙකක් තිබුණ නැද්ද මරත් එකක් ගන්න. ඔහොම කියන්නේ නැද්ද? ඔහොම කියනවා. ඔහොම කියනවා. දැනටමත් ඔයාලට එන යාළුව ඇති මං හිතන්. හරිද? ඉතින් ඒ නිසා අපි කියනවා අපි මොකද කරන්නේ අපි කාමරය අලවන දුටු දුටු තේ යත ගෑම වඳුරාගේ පුරුද්දයි නැත්නම් දුටු දුටු තේ යත ගෑම දුරු දුටු තේ ඇල්ලීම රිලවාගේ පුරුද්දයි හරිද ඇයි මෙහෙම වෙන්නේ පුතේ අපි රිලවා කියන සත්‍යය සංකේතවත් කරගෙන ඉන්නේ මහා ඇම්බැට්ටෙක් විදිහට එපා කරපොමු චරිතයක් විදිහට තමයි රිලව කියන සංස්කෘතිය රිලවාගේ සංස්කෘතිය අපි පිළිගන්නේ ඉතින් ඒ නිසා බුත්තිලේ රචනා කරපු ඇත්තාවේ හාමුදුරුවෝ කියනවා මේ තරම් දඩබ්බර ගති තියෙන රිලවුනොත් සංවේශීලී ස්වභාවයට එන පුළුවන් කමක් ලැබුණා මොකක් හින්දද කෝ කියන්න බෑ මොකක් හින්දද රිලවුනොත් සංවර වුනේ ගුත්තිල ඇඳුරතුමාගේ වීණා වාදනයේද අන්න හරි බොහොමද පුතේ ගුත්තිල මණිතුමාගේ වීණානාදයේ මිහිරියාව කොච්චරද කියනවනම් අර කිරිපණු ගාය හැදුනා වගේ දඟලන රිලවුනොත් මොකද උනේ සම්පූර්ණයෙන්ම මේ සංවර ස්වභාවයෙන් හිටියා එතකොට මොනතරම් මේ වීණානාදයේ මිහිරියාවක් තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඔය මේ මම පුංචි කතාවක් කියන්නම් දැන් ඔය මේ ඔය රිලවුන්ගේ රූප කොහෙවත් නැහනේ. අනේ ඔයගොල්ලෝ කාමරේ රිලා රූප එහෙම ගහගෙන ඉන්නවද නැහනේ. ගෙදර සාලි ගහගෙන ඉන්නවද නැහැ. ඔයාලා කොහෙදවත් දැක්කලා නැහැ. අපි අහලා තිනවා මහත්මා ගාන්ධිතුමා ගැන. මහත්මා ගාන්ධිතුමායි කාමරේ පුතේ රිලවුන්ගේ රූප තුනක් තියෙනවලු. කීයද තිනවද? රිලවුන්ගේ රූප තුනක් තියෙනවා. හරිද? रूप तुना कदरती एक रूप मेहमेस्तिकागन कटोट दीना मुखद मुद्दे मेद पनावते पानी करोट हर मुख दिनावा हेम कहीं हस्ति वागन हरदेगा दीना मेहमक මියා කට වහගෙනලු ඉන්නේ. අර ලස්සන කතාව මේ ජීවිතේ. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවලු තවරිලෙවෙක් යා කන් දෙක වහගෙනලු ඉන්නේ.
महात्मा गांधी मे रिलवन मौलिक हरि अपोध संस्कृति समाज दायादी इट पास इक दवासाक महात्मा गांधी तुम कंपर महात्मा गांधी तुम लसन उत्तर अपे समाज जीवत्न हेमवेम अनुंगे जीवत्न इवती भावितेरन अनुंगे दीवलिम අර මනුස්සයා කොහොමද කන්නේ මේ මනුස්සයා කොහොමද බොන්නේ ඔය අනුංගෙම්මනේ හැමදේම ජීවත් වෙන්නේ මම කන පොන විදිහ හිතන්නේ නැහැ අනිත් මිනිහ කන්නේ කොහොමද කියලා බලනවා මම අදින පළදින විදිහ කියන්නේ මම හිතන්නේ නැහැ මම අනිත් මනුස්සයන් අදින පළදින විදිහ ගැන හිතනවා ඔය විදිහට හිතන්නේ එතකොට පුතේ මහත්මා ගාන්ධිතුමා කියනවලු මම මේකෙන් අදහස් කරන්නේ මම ජීවත් වෙන කාලය තුල කිසි කෙනෙක්ගේ අනුංගෙ දෙයක් මට අවශ්‍ය නැති දෙයක් මම බලන්න හොයන්න යන්නේ නැහැ ඔන්න පළවෙනි සංකේතය දෙවෙනි එක තමයි දරුවෝ මොකද්ද මං කාගේවත් හිතක් රිද්දන විදිහට මං කාගේවත් ජීවිතයට ප්‍රශ්නයක් එන විදිහට මං කිසිම දෙයක් කියන්නේ යන්නේ නැහැ. ඔන්න කට වහගෙන ඉන්නවා. තුන්වෙනි සංකේතයෙන් තමයි මොකද කියන්නේ? මම මට වැඩක් නැති තවත් කෙනෙකුට හරදරයක් වෙන තවත් කෙනෙකුට හිංසාවක් වෙන දේවල් මං කවදාවත් අහන්න යන්නේ නැහැ. ඒක මට වැඩක් නැහැ. ආ එතකොට මහත්මා ගාන්ධිතුමා කියලා කියන්නේ අනුන්ගේ දේවල් බලන්න ගියේ නැති, අනුන්ගේ දේවල් කතා කරන්න ගියේ නැති, අනුන්ගේ දේවල් අහන්න ගියේ නැති, තමන්ගේ චරිතය ගැන විතරක් හිතලා ඒකෙන් අනුන්ට සේවයක් කරන්න උත්සාහ කරපු හරි ලස්සන උත්තරීතර චරිතයක්. තේරුණාද? ඒ නිසා ඉන්දියානුවන් දේවත්වයෙන් සැලකෙන චරිතයක් තමයි මහත්මා ගාන්ධිතුමා කියලා කියන්නේ. මම මේ කතාව කිව්වේ මට මතක් වෙච්ච ලාවේ ඒක ඔයාලගේ ජීවිතයට ගොඩක් වටිනවා. හරි. අපි ඊළඟ කතාවට යන්. එතකොට දරුවෝ මේ රිලව් මොකද උනේ සම්පූර්ණයෙන්ම ගුත්තිල පඬිතුමාගේ මිහිරි වීණා නාදේ නිසා සම්පූර්ණයෙන්ම සංවරභාවයට පත් වුණා කියන එක ගුත්තිල පඬිතුමාගේ වීණා නාදේ නිසා පත් වුණා කියන එක වැත්තාවේ හඳුරු හරිය පූර්වට ඉදිරිපත් කරනවා හරි එහෙනම් අපි යනවා 22 වෙනි කවියට හරිද ඒක මොනවා හරි ගැටලුවක් තියෙනවද පුතේ නෑ හරි එමා සත් මොහු වෙන නද අසමානය සමානෝ වෙති කෝලෝ උපමානය අමානාද මිහිරැයි යන මානය දමා එයින් වින්දෝ අවමානය කවිය කියනවා මෙන්න මෙහෙම දෙයක් ලියලම කතා කරමු දෙක කවිය හරි මෙහෙ ලියන්න මහා සත්තුගේ එහෙම ගන්නේ වචනේ මහා සත්තුගේ හරි නේද මහා සත්තුගේ ඒ අසමාන වීණා නාදයට උපමා කිරීමට කෝලෝ සුදුසු නොවේති එයින්
तमागे नाद विहिरिया यान एन तमागे नाद विहिरिया यान आडंबरेय अतहर आडंबरेय अतहर अतहर अवमान विंदह अवमान विंदह मुकाद में किया ने एमा सत्तु असमान वेरनद एमा सत्तु ए महासत्य आगे महासत्य आगे लेकिन कहूँ तुम्हें सारांशांके ये कल्पलक्ष्यक वेरुं पुराग्ने न बोसतानं महान्सेर में मुकाद उते බෝසතාණන් වහන්සේ අන්න හරියෝ thank you බෝසතාණන් වහන්සේ එතකොට මේ මහා බෝසතාණන් වහන්සේ තමයි මේ උත්තර පඬිතුමා කියලා කියන්නේ එතකොට ශ්‍රී ලංකාලයක් මේ සාරා සංකේ කල්පලක්ෂය ඇතිස් පාරමිතා පුරුම චරිතයක් ඒ නිසා තමයි මේ මේ මහා සත්‍යයා කියන නාමයෙන් හැඳින්වුවේ එතකොට ඒ අසමාන වීණා නාදයට මහා සත්‍යයාගේ අසමාන මහා සත්‍යයාගේ වීණා නාදයට සමාන කරන්න කිසිවක් නැහැ සමාන කරන්න කිසිවක් නැහැ දැන් සාමාන්‍ය මෙහෙම ගන්නකො ඕගොල්ලෝ 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 කන්න වැඩිම ප්‍රිය ව්‍යංජනයක් තියෙනවනේ මොකක් හරි සමහරු කොස් කන්න ආසයි සමහරු දෙල් කන්න ආසයි සමහරු හරි ආසයි පරිප්පු කන්න ඈ නික නොක් කනවනේ නේද ඉතින් ඒ නිසා ඔයෝ මොකද කරන්නේ එක එක කෑම ಜಾති වලට ආසයි එතකොට සමහර වෙලාවට ඕගොල්ලන්ගේ කෑම වල ප්‍රියතාවය වැඩි වෙනවා මං අරය හදනවා නම් ඒක කනවා එහෙම තියෙනවා සමහරවිට අම්මා හදන කෑම ඒ ව්‍යංජනයට වඩා රසයි ඕගොල්ලන්ගේ ආච්චි අම්මා හදලා දෙනකොට. එහෙම තියෙනවා සාමාන්‍ය. නේද? එතකොට පුංචි අම්මා හදලා දෙනව නැන්ද හදලා දෙනව. එහෙම කියලා අර අපි පොඩි අපි එක අපේ හිතේ ඇතුළේ තියෙන දෙයක්. ඒක අපි එලිට දාලා පෝස්ටර් ගහලා බැනර් ගහලා ප්‍රදර්ශනය කරන දෙයක් නෙමෙයි. තේරුණානේ? එතකොට ඒක සමාන කරන්න බෑ මේ නිර්මාණය. අන්න ඒ වගේ මම කියන්නේ වැන්දක් වුණා වගේ නෙමෙයි මේක හොඳ මේක ඊට වැඩිය ප්‍රබල දෙයක් වැරදිලා තේරුම් ගන්න එපා මහා බෝසතාණන් වහන්සේගේ වීණා නාදයේ අසමානයි කාටවත් සමාන කරන්න බෑ පුතේ හරිද ඒ තරම්ම ප්‍රබවිච්ච වීණා නාදයට දරුවෝ කොවුලෝ උපමානයේ සමාන වෙති මොකද කියන්නේ කොවුලන්ගේ කොවුලෝ උපමා කරන්න බෑ මේකට කොවුලා එතකොට කොවුලා හරි මිහිරියට කෑ ගහනවා මිහිරි විදිහට කෑ ගහන කෝලව කිසිම අවස්ථාවක මේකට සමාන කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සමාන කරන්න බැරි වෙන්නේ ඇයි? ඒ තරම් මිහිරි බුතිල පඬිතුමාගේ වීණා නාදේ. ඊට පස්සේ කවිය කියනවා "ඒයින් තමා නාද මිහිරි යන. ඒයින් තමා නාද මිහිරයි යන. ඒ නිසා තමන්ගේ නාදේ මිහිරි කියලා හිතාගෙන හිටපු ආකල්පය මානේ දම" මේ මහල්කු ආඩම්බරේ සම්පූර්ණ මතහැර දාලා අවමානේ බින්දු අවමන් බින්දු මොකද්ද මේ කියන්නේ බුත්තිල පඬිතුමාගේ වීණා නාදේ මොනතරම් මිහිරිද කියනෝ නම් පුතේ හරිද ඒ වෙනකන් වැඩිම මිහිරි හන තියෙන්නේ කවුලගේ කියලා තමයි හැමෝම පිළි අරගෙන තිබුණේ හරිද කවුරු පිළිගත්තත් නැත්තත් කවුල පිළි අරගෙන තිබුණේ මගේ හන තමයි හොඳම හන කියලා හරිනේ එතකොට එහෙම ලස්සනට මගේ හන තියෙනවා කියලා පිළිගත්ත කවුලරුණත් මොකද මේ පස්සේ समार गीत ओरिजिनल गायक ආයනා කරනවට වඩා සමහර ගීත ලස්සනයි අර තරඟයට ඉදිරිපත් වෙන තරංකාරය ගායනා කරනවා. එහෙම සමහර අවස්ථා සමේ මේ වගේ හරි අපූර්ව හැකියාවක් තියෙන චරිත අපේ සමාජය තුල ඉන්නවා. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? සමාජයේ පිළි අරගෙන තිබුණා කවුල තමයි විහිරියටම නාද කරන්නේ. හැබැයි මුත්තිල පඬිතුමාගේ වීණා නාදය දස දිසාවන් පැතිරලා යනකොට හැමෝම තෝදිවිච්ච මතේ තමයි දරුවනේ මොකක් කියලාද? මොකක්ද නිර්මාණ වෙච්ච මතේ? කොවුලාගේ නාදයට වඩා බුත්තිල පඬිතුමාගේ වීණා නාදයේ මිහිරියාව වැඩි වුණා කියන එක. ඒ නිසා ඒක එදා ඉදන් මොකද උනේ සමාජ සම්මත වුණා. ඒ නිසා ඒකෙන් ලැජ්ජාවට පත් වෙච්ච කොවුල මොකද කරේ? අවමානයේ විඳගෙන පැත්තකට වෙලා පාඩුවේ හිටියා. ඒක තමයි කවිය කියන්නේ. හරි. අපි යනවා හැමෙන් දරුවෝ
ඊළඟ කවියට 23 වෙනි කවියට හරි ඒකේ තර ලස්සන අපූර්ව කතාවක් කියනවා අපි කවියට ගිහිල්ලා බලමු ඉස්සල්ලාම අසන රිසින් නායි කැල ඕසලෝයා ඔවුන් වෙතම සිටි නාගුරුලෝයා වයන එවෙන නාද ලොබම කළෝයා එදින වෛර සීත සිහි නොකළෝයා කවිය කියනවා මෙහෙම කතාවක් ලියාගෙන අපි බලමු මොකද්ද කියලා හරි පුතේ එහෙනම් 23 වෙනි කවිය තේරුම ලියාගමු හරි මෙහෙම ලියාගන්න නාග සමූහයා නාග සමූහයා වීණා නාදයේ ඇසීමට කැමැත්තෙන් වීණා නාදය ඇසීමට කැමැත්තෙන් වීණා නාදය ඇසීමට කැමැත්තෙන් කැමැත්තෙන් රැස් ඌහ රැස් ඌහ ඔවුන් අසලම සිටි ඔවුන් අසලම සිටි අසලම සිටි ගුරුලෝ ගුරුලෝ ගුයන්න රුයන්න ලෝ යන්න ලයන මූර්තජ වෙනවා ලෝ යන ගුරුලෝ කියනකොට ගුරුලෝ වාදනය කරන්නා වූ ඒ වීණා නාදයම වාදනය කරන්නා වූ ඒ වීණා නාදයම දැඩි ලෙස ආශා කළෝය දැඩි ලෙස ආශා කළෝය දැඩි ලෙස ආශා කළෝය ඒ දවසෙහි වෛරසිත 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 සිහි නොකළහ සිහි නොකළහ හරි එතකොට දරුවෝ දැන් මෙතන දැන් මේ මේ මම අර එදත් කිව්වා මතකනේ මේ දැන් සාමාන්‍යයෙන් දැන් අර අපි කවි ගැන කතා කරනකොට පුතේ මේ ස්වභාවෝක්තිය සහ මේ අතිශෝක්තිය කියලා වචන දෙකක් අපි හම්බ වෙනවා කියලා කියන්නේ ස්වභාවෝක්තිය කියලා කියන්නේ මොකද්ද ඒ තියෙන දේ ඒ ඇති සැටියෙම ඒ ස්වභාවයටම අනුකූලව ඉදිරිපත් කිරීම හරිද එතකොට අතිශයෝක්තිය කියලා කියන්නේ මොකද්ද අතිශයෝක්තිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඒක ටිකක් ලොකුවට දැනෙනවා ලොකුවට දැනෙනවා ඒ කියන්නේ තියෙන දෙයට වඩා වැඩිපුර වර්ණනා කරනවා හරිද එතකොට අතේ ඇඟිලි එකයි නම් පේන්නේ ඇඟිලි හතරක් පහක් විතර වගේ වර්ණනා කරනවා තේරුණානේ එතකොට 70 හාමුදුරු සමහර තැන්වල බුත්තිල පඬිතුමා උසස් තත්ත්වයට පත් කරන්න ගොඩක් වෙලාවට බුත්තිල පඬිතුමාගේ වීණා නාදයේ මොනතරම් ඉහිරීද කියලා ඔප්පු කරන්න ටිකක් අතිශයෝක්තිය අනුගමනය කරලා තියෙනවා කියන එක බොහෝ විචාරකයන්ගේ මතයක් අර එක දවසක් අර ගමරාළ කෙනෙක් ඉඳලා තියෙනෝනේ ඔය අතිශයෝක්තිය කියනකොට තමයි මට මතක් වුනේ මේ මේ ගමරාළගේ ගමහාමිනේට එක දවසක් මෙයාට මොකක් හරි අමාරුවක් හැදලා වමනේ යනවා වමනේ යන්නේ කළු පාට හරිද මොනවාරි කාපු දෙයක් විස වෙලා කළු පාට දැන් වමනේ යනවලු ඉතින් වමනේ ගිහිල්ලා උදේ පාන්දර වමනේ ගියා ඊට පස්සේ ඕක කෙනෙක් දැක්කා
हवस पक्षि विशेष हिंदू संस्कृति अरे लसन कथा වයන ඒ වෙන නදම වාදනය කරන්නා වූ ඒ වීණා නාදෙම ලොබකලෝ ආසාකලෝය ආසාකලෝ එතකොට දැන් එක පැත්තකින් නාගයෝ ටික අවිලා ඉන්නවා මෙතන හරිද අනිත් පැත්තේ මේ හරියෙන් ගුරුලෝ ඉන්නවා දැන් හරිද ගුරුලෝ අවිලා ඉන්නවා එතකොට මේ දෙගොල්ලම එක ළඟ තමයි ඉන්නේ හැබැයි මෙතන සිදුවෙච්ච විශේෂත්වම දේ මොකද්ද දරුවනේ හරි අපූර්ව දෙයක් සිද්ධ වුණා පුතේ එදින වෛරසිත සිහිනකොලෝය එදා වෛරසිතක් පහළ වුණේ නැහැ එතකොට දැන් ඔයාලා දන්නවනේ ණයයි මුගටිය මොනතරම් වෛරයක් තියෙනවද කියලා ණයයි පුලඟයි මොනතරම් වෛරයක් තියෙනවද ඈ කවදාවත් ගෙදර විදුලි ඉස්සරහට ඇවිල්ලා ණයයි මුගටිය දිහා බලා ඉන්නවද නැහැ මුගටිය කොයි ඉඳලා ඉඳලා දැක්කොත් ණයකුත් ඉඳලා ඉඳලා දැක්කොත් උන් දෙන්න එකපාර දකින්න පුළුවන් කමක් අපිට නැහැ जीवत् निर्माण තේරුණානේ එතකොට නාග සමූහය එක පැත්තක ඉන්නවා ගුරුළු සමූහය තවත් පැත්තක ඉන්නවා එතකොට මේ දෙකළු කවදාවත් එක ළඟට වෙලා ඉන්නේ නැහැ හැබැයි ගුතිල පඬිතුමාගේ වීණානාදේ මේ මිහි වීණානාදේ නිසා මොකදුනේ මේගොල්ලන්ට වෛර සිතෙලි දැකත් අහහඟුරුලේ ආ නයි අන්නේ මට්ටමට මේගොල්ල බැලුව ඇරෙන් පුතේ හිතතුල කිසිම වෛර සාහෘද සිතුවිල්ලක් ඇති කරගත්තේ නැහැ කියන එක තමයි කවියා අදහස් කරන්නේ රයිට් පැහැදිලි නේද හරි එහෙනම් අපි යනවා 24 ඊළඟ කවියට හරි
දැන් මේ දිගටම යන්නේ සිද්ධ වෙච්ච හරි අපූර්වතා පිළිබඳව තමයි කතා කරගෙන යන්නේ හොඳේ අර කුරුලංගෙන් පටන් මේ ඇතුම් ඇසේනාවගෙන් පටන් ගත්ත සිද්ධියේදී එතන ඉඳන්ම සෑම කවියකම ඉදිරිපත් කරලා තියෙන්නේ වීණානාදයේ මිහිරියාව නිසා ඒ අවස්ථාවට සිදු වෙච්ච හරි අපූර්ව දේවල් ගැනම තමයි හොඳේ හරි එහෙනම් පුතේ අපි යනවා 24 වෙනි කවියට දැඳී දන මන වැයෝ මෙහි ඇදුරෝයා විදිසත් සර වේන සර මාදුරෝයා රැඳි සතු සිංසන හුණු ඉදුරෝයා වැඳි දන සිරිගත් තුය කිඳුරෝයා අපි යනවා කවියේ තේරුම කියන්න 24ට ධනයාගේ සිත් ඇදගන්නා ඕ ඔය ඇසෙම නොහර ගැටලුවක් තිබුණොත් ඉතින් මයිකේ ඔන් කළා අහන්න හොඳේ මම දන්නවා ඉතින් එහෙම අහන්නේ නැහැ කියලා ඒ වෙනකොට ඉතින් මම කියන්නේ නැහැ හරි ධනයාගේ සිත් ඇදගන්නා ඕ වාදනයෙහි ඇදුරන් වූ ඇදුරන් වූ සත්ව සාරයාගේ එක වචනයක් සත්ව සාරයාගේ මధుර වීණා සොරය මధుර වීණා සොරය සර් ඔබතේ සත්ව සාරය කියන්නේ බෝධිසත්වයන් වහන්සේට නේද? ඔව් එහෙම ගන්න පුළුවන් ඉතින් ගැටලුවක් නැහැ. හා සර්. හරි. අර පන්තිය නේද? ප්‍රශ්නේ නේද? ඔව් සර් එක තියෙනවා. ආහා හරි හරි මොකක්ද අන්තිමට කිව්වේ වීණා සොරය වින්දනය කළා වූ වින්දනය කළා වූ කොමාවක් දාන්න රැඳුනා වූ සන්තෝෂයෙන් රැඳුනා වූ සන්තෝෂයෙන් සන්තෝෂයෙන් සැනහුණු ඉඳුරන් ඇත්තා වූ සැනහුණු ඉඳුරන් ඇත්තා වූ කිඳුරු ඇත්තා වූ කිඳු වන්දි ජනයාගේ ස්වරූපය ගත්තෝය වන්දි ජනයාගේ ස්වරූපය ගත්තෝය සර් ඕ සර් අර ඇත්තා වූ ඉඳලා පොඩ්ඩක් කියනවද සර් ඇත්තා වූ කිඳුරෝ ඇත්තා වූ කිඳුරෝ වන්දි ජනයාගේ වන්දි ජනයාගේ වන්දි ජනයාගේ ස්වරූපය ගත්තෝය ස්වරූපය ගත්තෝය නේද හරි දැන් මොකද්ද මේ ඇත්තරම කියන්නේ මෙතන හරි අපූරු කතාවක් කියනවා පුතේ අපි යන් තේරුම කතා කරන්න ධන මන බැඳි වැයුමේ ධන මන දැන් ජනහද දිනු කියලා වචන එහෙම නෙවෙයි මහජන බැංකුව ගැන කියනකොට එහෙම නේද එහෙම නේද කියන්නේ එතකොට මොකද්ද මේ ධනමන කියන්නේ ජනතාවගේ මනස මිනිස්සුන්ගේ හිත
බැඳි වැයුමේ ජනතාවගේ සිත ඇදගත්තා වූ වාදනයෙහි කාය වාදනය නිසාද ජනතාවගේ සිත ඇදලාගත්තේ බුත්තිල පඬිතුමාගේ වීණා වාදනය නිසා ඇදුරෝ ආචාර්ය වරුන් වූ ජනතාවගේ සිත ඇදගන්නා වූ වාදනයේ ආචාර්ය වරුන් වූ සත්සර මදුරෝයා වෙනසර සත්සර මදුරෝයා වෙනසර සත්සර කියලා අදහස් කරන්නේ රොෂිනි කිව්වා වගේ බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බෝධිසත්වයෝ මදුර වීණාස්වරය බෝසතාණන් වහන්සේගේ මිහිරි වූ වීණා නාදය හරිද බෝසතාණන් වහන්සේගේ මිහිරි වූ වීණා නාදය එහෙම නැත්නම් මදුර වීණාස්වරය විලි වින්දනය කළා වූ එතකොට අපි ආයෙ කිව්වොත් මොළේනම් ජනතාවගේ හද සතුටු කරන ආචාර්යවරයා වූ හරිද සත්ත්ව සාරයාගේ මధుර වීණාස්වරයේ බෝසතාණන් වහන්සේගේ මිහිරි වීණා නාදය වින්දනය කළා වූ ඒක විඳපු රැඳි සතුටින් සන්තෝෂෙන් රැඳිච්ච බොහෝම සතුටින් හිටපු ඉඳුරෝ සැනහුණු කිඳුරෝ බලන්න වචන ලස්සන ඉඳුරෝ සැනහුණු කිඳුරෝ මොකද්ද කියන්නේ සැනහුණු ඉඳුරන් ඇත්තා වූ කිඳුරෝ සැනහුණු ඉඳුරන් කෙනකින් අදහස් කරන්නේ මොකද්ද සැනහුණු කියන්නේ පුතේ තැම්පත් ගති පැවතුම් මොලින් හෙවි ඈ බොහෝම සංවරයි බොහෝම සංවරයි දැන් අර මේ මෑත කියනවා මොකද්ද මේ ටීචර් අම්මා කියලා කතාවක් නේ සමහර විට ඕගොල්ලෝ බලනවත් ඇති ඒක ඇර ඇඩ් එකක් මම දැක්කා ඒකේ අර පොඩි හාමුදුරු නමක් හයියෙන් වඩිනවා හයියෙන් දුවනවා හරිද එතකොට මේ පොල ගහන්න ඊට පස්සේ ලොකු හාමුදුරු දැක්කම මම මොකද කරන්නේ අත් දෙක අතම හොගල පල්ලයක් දාගෙන බොහොම හිමීන්ට වරි ලොකු හාමුදුරු නැති වෙච්ච ගාම මොකද කරන්නේ ඕම්මට සිරි යනවා එහෙම හරිද බොල ගහන්න ඔන්න ස්වභාවය හරිද එතකොට ඒ පොඩි කමටනේ හරිද එතකොට ඒ ටෙලි නාට්‍යයේනේ හරි එතකොට මෙතන කියන්නේ තන්නේ වගේ එකක් එතකොට සැනහොණු ඉඳුරන් ඇත්තා වූ කිලුර බොහොම සංවර විදිහට ඉන්න ඈ ඇස් දෙක හරවල බලන්නේ නැති තරමේ බොහොම සංවර ඉන්ද්‍රියන් තියෙන ඉන්ද්‍රියන් කියන්නේ මොනවද මේ ඇස කන දිව නාසය ශරීරය මෙන්න මේ කියන පංච ඉන්ද්‍රියන් සංවර කරගත්තා වූ කිලුර වැඳි දන සිරිගත්තුය බුත්තිල පඬිතුමාගේ විනානාදේ හවෝ විතරයි මොකද උනේ වන්දිජනයාගේ ස්වරූපේ ගත්තෝය වන්දිජනයා කියන්නේ කවුද පුතේ වන්දිජනයා බලන්න උත්සාහ කළා වන්දිජනයා වන්දිජනයා හරි මම කියනකෝ එහෙනම් දැන් ඔය මේ රජවරුන්ට අද නම් අඩුයි අද මේ වන්දි මේ ජනවේ වාසියටනේ එදා රසාවක් විදිහට කරපු වන්දි ජනවේ හිටියා වන්දි ජනවේ කියලා කියන්නේ පුතේ වල දැකලා තියෙන සාමාන්‍යයෙන් දැන් ඉස්සර ජීවත් වෙච්ච ඒ කියන්නේ ලංකාවේ පාලනය කරපු සමහර රජවරුන්ගේ ගුණ වර්ණනා කරනෝනේ හරිද ඒ කියන්නේ දැන් අපේ රජතුමා මෙහෙමයි අපේ රජතුමා මෙච්චර සේවය කළා තිනවා ආගමික වශයෙන් මෙච්චර සංස්කෘතික වශයෙන් මෙච්චර වැව්වමුණු මෙච්චර හදලා තිනවා කුසිකර්මාන්තෙ මෙච්චර සේවයක් සිද්ධ කළා තිනවා එහෙම කියලා අර රජතුමාගේ ගුණ හැම වෙලේම මේ වර්ණනා කරන කට්ටියක් ඉන්නවනේ ඒවට අපි කියව ප්‍රශස්ති කාව්‍ය කියලා ප්‍රශස්ති ප්‍රශස්තිය හරිද කියන්නේ මොනවා හරි දෙයක් අගය කරනවා දැන් අපි අද අද වුණත් මොනවා හරි දෙයක් කළා ටැග් ගාලා මම අද බලකො අපිට දානය දුන්නා කියලා ටැග් ගාලා ෆොටෝ එකක් ගහුවා දැම්ම Facebook එකට මම අද අපේ ගෙදර පහරියටම සමනලී බේරගත්ත කියලා ෆොටෝ එකක් ගත්තා Facebook දැම්මා හොඳ වෙලාවට ඒව දාන්නේ මුන්ට දාන්න දේවල් නෑ වගේ හරිද බලන්න කො ගිහිල්ලා එතකොට මොකද වෙලා තියෙන්නේ හැම දෙයක්ම ඔහොම දානවා ඒ ප්‍රසිද්ධ වෙන්නේ එතකොට වන්දිපට්ටයෝ කියලා කියන්නේ අන්න ඒ අද සමාජ මාධ්‍ය ජාලාවලින් කරන දේ ඒ කාලේ කවියෙන් කරපු මිනිස්සුන්ට. තේරුණාද? Facebook එකෙන් ඊට පස්සේ තවත් ඔය අන්තර්ජාල දේවල් වලින් කරන දේ එදා කටින් කරපු අයට තමයි කිව්ව වන්දිපට්ටයෝ කියලා. මෙයාලා හැම වෙලෙම මොකද කරන්නේ? සංගීත භාණ්ඩ වාදනය කර 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 රජතුමා යනකම් එනකම් ඉදී රජතුමාගේ ගුණ ගායනාන් කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. එතකොට මේගොල්ලෝ හැම වෙලේම සංවර්ශීලී ස්වරූපයෙන් නෙමෙයි ඉන්නේ හරිම ලස්සනට. ඉතින් තාලෙකට තමයි මේ ගීත ගායනා කරන්නේ. හරිද? ඒ නිසා ඒගොල්ලන්ට කිව්වා වන්දි බට්ටයෝ කියලා. හරිද? එතකොට පුතේ පංච ඉන්ද්‍රියන් සංවර කරගත්ත කිඳුරෝ කිඳුර කියලා කියන්නේ කවුද? පුතේ ඉනෙන් උඩ සම්පූර්ණයෙන්ම තියෙන මනුෂ්‍ය ශරීරයක්. ඉනෙන් යට තියෙන මොකක්ද? මාළුවෙක්ගේ
ස්වරූපේ මාළුවේගේ ස්වරූපේ. එතකොට ඔය කිඳුර ගැන කතා කරනකොට අපිට හම්බ වෙන හරි අපූර්ව බෞද්ධ සාහිත්‍ය කතාවක් තියෙනවානේ චන්න කිඳුර ජාතකය කියලානේ. චන්න කිඳුර ජාතකය කියලා යසෝදරා දේවියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ජාතක කතාවක්නේ. එතකොට කිඳුර කියලා කියන්නේ පුතේ සම්පූර්ණයෙන්ම උඩ තියෙන මනුෂ්‍ය ශරීරයක් යට තියෙන ඉනෙන් පල්ලෙහ සම්පූර්ණයෙන්ම තියෙන මොකද්ද ලස්සන දිග වරලක් තියෙන. මේ මෑතක ගොඩ ගහලා තිබුණා කියලා මට මතකයි. එහෙම පොඩ්ඩක් ආරංචි කරලා මම හිතනවා ඔයගොල්ලෝ දකින්නත් ඇති. එතකොට මෙයාලා සම්පූර්ණයෙන් බොහෝම සංවර විදිහටලු ඉන්නේ. හැබැයි බුද්ධ ප්‍රතිමාවේ මිහි වීණානාදී ඇසුර විතරයි. එහෙම නැත්නම් මහා බෝධිසත්වයන්ගේ මధుර වීණාසොරේ ඇහුව විතරයි මේගොල්ලෝ මොකද උනේ වන්දි බට්ටිය වගේ ස්වභාවයක් ගත්ත කියලා තමයි රචකයා ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ තරම්ම යාලගේ ඉන්ද්‍රියන් තුල තිබිච්ච සංවරය නැති කළ දාන බුද්ධ ප්‍රතිමාවේ වීණානාදී මිහිරියා ප්‍රබල භාවයට පත් වුණා. ඒ කියන්නේ දැන් මෙහි මිතන්නකෝ මං කිටියෙන් පොඩි දෙයක් කියන්නම්කෝ. ජීවිතේට නටන්න නැති මිනිස්සු ඉනෝයි. හරිද? පඹය වගේ හිටගෙන මොන තරම් දෙයකට ගියත් ඉන්න මිනිස්සු ඉන්නවනේ. එතකොට අපි හිතමු යා මියුසිකල් එකක් බලන්න ගියා කියලා. අපි හිතමු මොකක් හරි වෙඩින් එකක පාටි එකකට ගියා කියලා හිතන්නකෝ. ඒ ගිය වෙලාවක මහා සද්දර පපල් වලින් හොඳට සින්දු දාලා තියෙනවා. එතකොට ජීවිතේට නටන්න නැති අපි ආචිත් මොකද කරන්නේ? කකුල හොම ටිකක් ඈ පොළවට පොඩි අට්ටුවක් එහෙම දදා ඉන්න. ඈ ඇයි අර 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 ඒ තනුවට ඒ තාලේ පොඩ්ඩක් තමන්ගේ ප්‍රතික්‍රියාව ඉදිරිපත් කරන්න. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදි සිද්ධ වුනේ. මොකද්ද සම්පූර්ණයෙන්ම පුත්ලි පඬිතුමාගේ මිහිරි වීණානාදේ නිසා කිඳුරක් මොකද උනේ වන්දි බට්ටයන්ගේ ස්වරූපේ ගත්තා කියන එක. හරි හරි පැහැදිලි. අපි යනවා එනම් පුතේ 25 වෙනි කවියට. අපි දැන් අවසන් වෙන්න ළඟයි. අද අපි කවි ටික ඔක්කොම කතා කරන්න තමයි බලන්නේ. එතකොට ඊළඟ දවසේ නම් අපිට මේක විචාර ටික අවසන් කරන්න පුළුවන් හින්දා හරි 25 වෙනි කවියට අපි යනවා පුතේ. එතකොට සත්තෝසංකරන වී නානාද ඇසුමට නොගොස් සිටින පිල් බරගාන ගොදුරට විශේෂ රුවින් තාම මැව්වාත් බඹහාට සදැස් සවන් නොක ලැයි ඕනොසාතුට. තේරුම ලියලා කතා කරගෙන යා. සන්තෝෂය ගෙන දෙන්නා වූ වීණා නාදයේ ඇසීමේ ආශාව නිසා ගොදුරු සොයා නොගොස් සිටින්නා වූ සන්තෝෂය ගෙන දෙන්නා වූ වීණානාදය ඇසීමේ ආශාව නිසා හරිද? ගොදුරු සොයා නොගොස් සිටින්නා වූ
විශේෂ රූපයකින් තමා මැව්වද? විශේෂ රූපයකින් තමා මැව්වද? මැව්වද? පුතේ වරහන් ඇතුලේ ලියා ගන්න. පිල් අග ඇති. පිල් පිල් අග ඇති වරහන වහන්න. ඇස් සලකුණු. ඇස් සලකුණු. ඇස් සලකුණු. කන් බවට පත් නොකළේ ඇයි? කන් බවට පත් නොකළේ ඇයි? මහා බ්‍රහ්මයා කෙරේ, මහා බ්‍රහ්මයා කෙරේ කන් බවට නොකළේ. කන් බවට පත් නොකළේ ඇයි? මහා බ්‍රහ්මයා කන් බවට පත් නොකළේ ඇයි? මහා බ්‍රහ්මයා කෙරේ අසතුටු ඌහ. කෙරේ අසතුටු ඌහ. කෙරේ අසතුටු ඌහ. හරි හරි, මෙන්න මේක හරි ලස්සන අපූර්වක. තවක් කියනවා, සතොස් කරන. සතොස් කියලා කිව්වෙ මොකටද? සන්තෝෂයට, සතුටට. කරන කුව පුතේ ගෙන දෙන්නා වූ සන්තෝෂය, ගෙන දෙන්නා වූ සතුට, ගෙන දෙන්නා වූ වීණා නාද ඇසුමට. වීණා නාදයේ ඇසීමට ඇති ආශාව නිසා සන්තෝෂේ ඇති කරන, සන්තෝෂයේ ගෙන දෙන මිහිරි වීණා නාදයේ ඇසීමේ ආශාව නිසා ගොදුරට නොගොස් සිටින, ගොදුරට නොගොස් සිටින, ගොදුර සොයා නොගොස් සිටින්නා වූ. හරිද? ගොදුරට කියලා කියන්නේ ආහාර හොයා ගන්නවා. දැන් අපි අපි ගොදුරු කන්නේ නැහනේ. අපි බත් පිඟාන කනකොට අපි කියන්නේ අපි ආහාර ගන්නව, නැත්තම් බත් කනවා කියලානේ. එතකොට සාමාන්‍යයෙන් ත්‍රිසංගත සතෙක් කන ආහාරයට, අපේ ගෙදර ඉන්න පුසවුණත් මී එකේ මොකෙක් හරි අරගත්තනම් අපි කියන්නේ මොකද්ද? ගොදුරක් අල්ලගත්ත කියලා. එතකොට ආහාරයේ සඳහා මරණවා නම් ඒක අපි කියනවා මොකක් කියලාද? ගොදුරක් කියලා. එතකොට ඔන්නෝයි කියන ගොදුර අල්ලගන්න යන්නේ නැතුව පිල් බර ගණ, පිල් බර ගණ කියන වචනෙන් අදහස් කරේ පිල් වලින් සමන්විත වෙච්ච සතා පුතේ මොනරා විතරයි. දරුණානි මොනරා. එතකොට ඔය කියන මොනරා කෑම හොයාගෙන ගියේ නෑ. ඇයි? මිහිරි වීණා නාදේ අහන්න ඕන නිසා. ඊට පස්සේ කල්පනා කරනවලු මෙන්න මෙහෙම දෙයනේ, මන්ට මෙච්ච දෙයක් ඇයි? විශේෂ රූපින් තම මැව්වත්, විශේෂ රූපයකින් තම මැව්වත්. ඈ, මේ තමයි ලස්සන සිරියාවක් තියෙන ස්වභාවයෙන් ආව මාල දැම්මත්. හරිද? සඳස් සවන් නොකළයි. සඳස් සවන් නොකළයි. සඳස් කියලා කියන්නේ දරුවනේ ඇස් සලකුණු. ඇස් සලකුණු කියලා කියන්නේ ඔගොල්ලෝ දැකලා තියෙන මොනතර පියහට්ට. මේකේ උඩතර තියෙන්නේ නේ. ඊට පස්සේ මේ අග තියෙන ඔන්නෝම නේද? ඈ මොන වගේනේ තියෙන්නේ? නිකන් හිතාගමු ඔය මොනර පියහට්ටක් කියලා නේ. ඈ හරි. ඊට පස්සේ මේක නිකන් මෙතන දින රවුමක් වගේ එකක්. ඔකට අපි කියනවා මොකක් කියලාද? ඇස කියලා කියනවා. මොකටද කියන්නේ? මොකක්ද කියන්නේ? ඇස කියලා කියනවා. එතකොට පුතේ ඔය ඇස්සල කොණු කන් බවට පත් නොකළේ ඇයි? සඳැස් සවන් නොකළයි. සඳැස් කියලා කෝවා ඇස්සල කොණු, සවන් කියලා කෝවා කන් වලට. ඒ පිටිපස්සේ තියෙන ඇස් ටික කන් නොකළේ ඇයි? කන් බවට පත් නොකළේ ඇයි? බඹහට නොසතුටු මහා බ්‍රහ්මයාත් එක්ක ටිකක් පොඩි අමනාපයක්, පොඩි අවුලක් හදාගත්තලු. ඒ කියන්නේ මොකද්ද? දැන් පොනර ගත්තට පස්සේ මේ වගේ පිල් කීයක් තියෙනවා නේද? මේ වගේ පිල් ඔහොම කීයක් තියෙනවද කියලා හිතන්නකෝ. ඈ ඔය බලන්න කොච්චරක් තියෙනවද කියලා.
සෑහෙන ප්‍රමාණයක් තියෙනවනේ නේද? මං දන්නේ 100 ගාණක් තියෙනවනේ පුතේ. ඈ? ඔහොම තියෙනවනේ. එතකොට මේ හැම මොනර පිළකම පුතේ ඔය කියන ඇහැ තියෙනවා. හරිද? ඔහොම ඔහොම පොඩි රවුමක් තියෙනවා. ඔයාලා හොඳට බලන්න සර්ච් කරලා ෆොටෝ එකක් ඔය මොනර පියහට අගිස්සේ තියෙනවා ඔහොම. හරිද? එතකොට මේකට කියනවා පුතේ ඇස කියලා. මොකද කියන්නේ? ඇස කියලා. මොනරගේ පියහට්ටේ ඇස කියලා අදහස් කරන්නේ මෙන්න මෙතනට. හරිද? එතකොට මොනර කල්පනා කරනවලු කන් දෙකක් තිබිලා මෙච්ච සන්තෝෂයෙන් මම මේ වීරි මිහිරි වීණා නාදේ මං අහනවා නම් මේ ඇස් විදියට නිර්මාණය කරපු මේ සංකේත සියල්ලම මහා බ්‍රහ්මයා කන් බවට පත් කළා නම් මම මොන තරම් පූර්වට මේක අහනවද කියලා. ඔය මහා බ්‍රහ්මයා මේ ලෝකේ හැමදේම බැවුව කියන සංකල්පයේ තියෙන්නේ. දැන් අපි අහලා තියෙනවානේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියලා කොටස් හතරක් තිබුණා කියලා ඉස්සර ඉන්දියාවේ. ඒකෙන් වමුණ තමයි මේ 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 සමාජගත කළේ මොකද්ද මහා බ්‍රහ්මයා තමයි හැමදේම ලෝකේට මැව්වේ කියලා. ඔය ඉස්සර මහා බ්‍රහ්මයා සත්තුන්ට පුතේ එක එක පහසුකම් දෙනකොට කැලේට පණිවිඩයක් යවවලු මේ ඔන මහා බ්‍රහ්මයා ලබන සතිය අපිට ජීවත් වෙන්න පුළුවන් උපකාරක ටිකක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා මේ ඊළඟ දවසේ යනකොට හැමෝම මේ තව සතියකින් මහා බ්‍රහ්මය හම්බෙන්න යන්න ඕනලු. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් මේ අහවල් දවසේ අදාළ දවස ආවලු. ඊට පස්සේ ඔන්න දැන් අලිය ගියාලු ඉස්සල්ලාම. අලිය නඩුකු. ඉතින් අලිය ගියාලු. ගිය ගම මොකද කරේ මහා බ්‍රහ්මයා අලියගේ ඔළුව අත ගාලා අලියට හොන වැලක් මැවුවලු. ඊට පස්සේ කොළු ඔයා ඕකෙන් ඕන දෙයක් කරගන්න. ඔයාට කන්න බොන්න නාන්න වතුර හැමදේම මේකෙන් කරගන්න පුළුවන් කියලා අලියට හොඩයක් නැවවලු. අලිය ඉතින් හොඩේ තරම් ගියාලු. ඊට පස්සේ ආවලු ගිරවාවලු. ගිරවාවට පස්සේ මොකද කරේ ගිරවගේ ඔළුව අත ගාලා ගිරවට හොඩයක් නැවවලු. ඉතින් මූ ඔයාට මේකෙන් කෑම කන්න පුළුවන්. ඔයාට කතා කරන්න පුළුවන්. කිසි වශයෙන් නැහැ කියලා ඔක්කොම ඉස්සරට කියලා මේ කවුද මේ ගිරවත් ගියාලු. ඊට පස්සේ උනාවලු නිකන් මේ මේ ඌරාවලු. ඌරාවට පස්සේ මොකද කරේ ඌරගේ මූණ අත ගාලා ඌරගේ හොඹ පොඩක් දික් කරා. ඌර හොම්බෙන්නේ පුතේ හැමදේම හරන්නේ නේ. ඈ එතකොට ඔය විදියට හැදුවලු. ඉතින් ඔය පැරිය ගණන් ගන්න ඇත්තේ සතුත්වයක් ඉන්නෝනේ. අපේ සමාජය තුල සමහර මිනිස්සු ඉන්නවා තිරසනයක් ගණන් ගන්න ඇති. එහෙම වුණොත් ඒ කාලේ ඉඳලා තියෙනවා සතු විදියට. එහෙම යාළු වඳුරා sorry මේ 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 මදුරුවා. කවුද ඉන්නේ? මදුරුවා. ඉතින් මදුරුවා ඔන්න ඉතින් උදේ ඉඳන් වැටට ගිහිල්ලා ගිය මාහන්සිලා ඉතින් ඔන්න අවස්සලා ගෙදරට ඇවිලා පණිවිඩය ආරංචි වුණාලු මහා බ්‍රහ්මයා ඔන්න එන්න ගුවා. මේ ගිහින් ආව නම් මේ පොඩක් බල්ලෙන්න මේ මොකද දන්නේ නැහෙනි කියලා ගියාලු. ඊට පස්සේ ඔන්න ගියාට පස්සේ දැන් මහා බ්‍රහ්මයාට දැන් මල්ල පැන්නලු. දේ දැන් තද වුණාලු. දැන් මේ ඇයි වෙලාවක් දීලානේ තියෙන්නේ. වෙලාවක් දීලා තියෙන්නේ. ඒතකොට ඒ වෙලාවට ආවෙන එකල දැන් ඔන්න කේන්ති ගත්තලු. කේන්ති ගියාට පස්සේ බැලුවොත් හැමතැනම අල්ලල බලකොටම වුණාලු උලක්. ඇනේ අම්මුණා ඇනේ යහෝරු මදුරුවගේ කටේ. හරිද? මදුරුවගේ කටේ දැන් ඇනේ ගැහුවලු. දැන් ඌ ඉන්නවලු හොම්බ මෙහෙම කටගාවෙන් වම ඉතරාට ඇනේ ගහගෙන ඉන්නවලු. ඊට පස්සේ අර ගැහුවලු මේ මදු ගැහුවලු කොහ මහා බ්‍රහ්මයාණන් ඉතකොට මිටිය කියලා ගවලු. පළයන් පළයන් ගිහින් ඇනේ තියපන් ඒතර මිටිය වදී ගවලු. ඔය අද මිනිස්සු මදුරුව මරන්නේ ඒක. ඇයි? අර ඇවිල්ලා ඔහොම කළා ඇනේ තියෙනකොට මිටිය මෙහෙන් ඔහොම කළා ගොහදිනවා. එහෙනම් අද ඒ නිසා ඒක මේ මම ඔය කිව්වේ දැන් මේ සත්තු හැමදෙනාම මැහුවේ මහා බ්‍රහ්මයාගේ සංකල්පය සාහිත්‍ය තුල තියෙනවනේ. හරිද? එතකොට මේ එහෙම දුන්නේ නැණයක් නෙමෙයි. ඉතින් ඔබේ ස්වභාවයෙන්ම පිළිදෙයා. හරි. ඊට පස්සේ පුතේ මෙතන මොකද්ද මේ ඇත්තටම කියන්නේ? එතකොට කතාව සන්තෝෂයෙන් ආගෙන ඉන්න මිහිරි වීණා නාදය තවත් අහන්න පුළුවන්කම තිබුණා. අර ඇස් වගේ හදපු දේවල් කන් විදිහට මවලා තිබුණා නම් කියලා කවුද අසතුටටපත් උනේ? කවුද අසතුටු උනේ? මොනරු සමූහය ගොඩක් දුක් වුණා. ඒ සියල්ලම කංගනා තිබුණා නම් කොතර ෂෝක් එකට මේ මහා බ්‍රහ්මයා මේ මේ බුද්ධිල පණිතුමාගේ මිහිරි වීණා නාදය අපිට අහන්න පුළුවන්කම ලැබෙනවාද කියලා. ඉතින් ඒ නිසා එහෙම ගොඩක් දුක් වෙච්ච සරෙක් තමයි මොනරා කියලා මෙතන කවිය අදහස් කරන්නේ. හරි. ඊට පස්සේ ඒකේ මොකක් ගැටලුවක් තියෙන තරක් තියෙනවද නැහැනේ? ඒක පැහැදිලි නේද? මොනරගේ අර පිල මේ මේ පිල් වල කිස්සේ කියන සලකුණට තමයි අපි කියන්නේ ඇස් සලකුණ කියලා. හරි, අපි යනවා එහෙනම් ඊළඟ කවියට. 26 වෙනි කවියට. හරි, ඒකෙත් හරි අපූර්ව කතාවක් රචක ඉදිරිපත් කළා තියෙනවා. බලමු කවියට ගිහිල්ලා
මොකද කියන්නේ කියලා. විශේෂින් යන නාද දිගත පුරායා අසමින් තුරු හිස රඳන ගිරායා උමුවෙන් ගත් මී අඹ මී උරායා දැමුවෙන් වෙන නාද මය මී උරායා. තේරුම ලීලා කතා කරමු. හරි මෙහෙම ලියන්න පුතේ. දිගන්තේ පුරා පැතිරී යන වීණා නාදය විශේෂයෙන් අසමින් ගස් උඩ ඉන්නා ඌ ගිරව් ඉතා ආශාවෙන් ගත් මිහිරි අඹ දැමූ නිසා වීණා නාදේම මිහිරිය. වීණා නාදේම මිහිරි විය කියලා කියන්නේ එතකොට පැහැදිලි. වීණා නාදේම මිහිරි විය. හරි දැන් මොකක්ද කියන්නේ? හරි ලස්සන කතාවක් මෙතන කියන. දැන් සාමාන්‍යයෙන් බලමුකෝ. දිගත පුරායා යන නද දිගන්තයේ පුරා යන මිහිරි වීණා නාදේ. මොකක්ද මේ දිගන්තයේ කියන්නේ? අන්තේ කියනවා මොකටද පුතේ? අන්තේ කියන්නේ අන්තිම. ඔව් මොකද පුතේ? අන්තිම. අන්තිමට, අවසානෙට, කෙළවරට නේද? අන්න ඒ වගේ අර්ථයක් අපිට ගන්න පුළුවන්. හරි බොහොම හොඳයි. එතකොට මෙතන අපිට දෙන වචනේ තමයි මොකද්ද? දිගන්තයේ පුරා. එතකොට අන්තය කියලා කියන්නේ කෙළවරක් හොයාගන්න බෑ අපිට. කෙලවක් හොයාගන්න බෑ. හරිද? දැන් අපි ජීවත් වෙන්නේ මෙහෙම මේ ගෝලාකාර වෙච්ච ලෝකයකනේ අපි ජීවත් වෙන්නේ. නේ? එතකොට මේකේ කොහෙවත් අපිට කෙලවක් හොයන්න බෑනේ. ඈ? නේද? කොයි පැත්තකටද අපිට මේකේ කෙලවක් හොයන්න බෑ. අන්න ඒ වගේ කෙලවක් සොයාගත නොහැකි දෙයකට අපි කියනවා අන්තය කියලා. අන්තය කියලා. හරිද? එතකොට දිගන්තය කියලා කියන්නේ ඒක තවත් දික් කරලා පෙන්නනවා. ඒක තවත් වැඩි දිගුවන්තයක්. එතකොට කෙලවරක් නැති දේ තවත් දික් කරලා පෙන්නනවා. එතකොට ඉතල බලන්න කොච්චර දිගක්ද කියලා කවිය කියන මෙන්න මෙහෙම. දිගන්තය පුරා පැතිරී යන වීණා නාදය. ඒ කියන්නේ ප්‍රමාණය කරන්න බැරි තරම් දුරකට විහිදිලා යන මේ වීණා නාදය විශේෂයෙන් අසමින්
විශේෂයෙන් ඉතාල ඕනෑ කමින් ඔහොම කරලා අහගෙන ඉනවා තුරු රස තුරු හිස රඳන ගිරායන තුරු හිස රඳන ගිරායා මොකද කියන්නේ ඔව් ගස්සට ඉන්නා වූ ගිරව් විශේෂයෙන්ම දැන් හැම තැනම පැතිරලා යන මේ මිහිරි වීණා නාදය අඹගස් තියෙනවනේ අඹගස් උඩ ගිරව් ඉන්නවා අඹගස් උඩ ගිරව් ගිහිල්ලා තියෙනයි පුතේ අඹ ගන්නනේ මේවා නිකන් අඹ නෙමෙයි ළමයි මේවා ඇවිල්ලා මී අඹ හොඳම එක හරිද හොඳම එක හරි එතකොට කඩවල ලිකුණන්නේ එවනේ හොඳම එක එහෙම නේද ලිකුණන්නේ අඹ එහෙම මාත්‍යා මේක හොඳම එක ඈ කියලා තමයි ලිකුණන්නේ අනේ නිසා තමයි මාත් එහෙම කිව්වේ එතකොට හොඳම එකෙන් තියෙන අඹ ගහක තමයි දැන් මේ ගිරව් ටික ඉන්නේ මොකද ඉන්නේ ගිරව් ඊට පස්සේ පුතේ තුරු ඉස රඳන ගිරායන ගස් උඩ ඉන්නා වූ ගිරව් උමුවෙන්ගත් මියු රායා මී අඹ උමුවෙන්ගත් ඉතාමත් මාශාවෙන්ගත් අනේ හරි බොහොම දැයි පුතේ ඉතාමත් මාශාවෙන්ගත් හරිද ඉතාමත් මාශාවෙන්ගත් මියු රායා මී අඹ ආත්ම ආශාවෙන් ගත්ත රසවත් වෙච්ච පැණි බේරන පැණි වැක්කරන මීයම් ගෙඩිය දැමුවෙන් දැමෝ නිසා වෙන නදමය මියුරායන ඒ මීනා නාදේව මිහිරි උනාලු මොකද්ද මේ ඇත්තම කියන්නේ ගිරව් ඉන්නෝනේ දරු අඹගස්සල හරිද මේ අඹගස්සල ඉන්න ගිරව් හරි මේ අඹගස්සල ඇඳලා තියෙන පුතේ ගෙඩි කන ඒක තමයි උන්ගේ දෛනික රාජකාරිය මේක ඇවිල්ලා නිකන් එකක් නෙමෙයි හොඳම එක මොකද්ද හොඳම එක කිව්වේ අඹ ගහට ඒක මී අඹ ගහ හරිද මේ මී අඹ ගහට ඇවිල්ලා ගිරව් පුතේ මී අඹ ගෙඩි කඩාගෙන අනුභව කරන්න ඕන වෙන්න තියේදී මෙයාලට ඇහෙනවා ගුත්තිල පඬිතුමාගේ මිහිරි වීණා නාදය හැමතැනම පැතිරලා යනවා හරිද පැතිරලා යනවා ඔය පැතිරලා යන වෙලාව මොකද කරන්නේ හොඳට කන් දෙක දික් කරගෙන අහගෙන ඉන්නවා මේ මොකද්ද මේ සද්ද කියලා ඊට පස්සේ ඒ නාදයේ මොනතරම් උන්ට මිහිරි වුණාද කියනවනම් දෙයනේ අර කටේ තියාගෙන කණ්ඩ ඔණ්ඩ වෙන්න තියෙන මිහිරි අඹගෙඩිය මී අඹගෙඩිය පුතේ බිමට දානවා දානවා කියන්නේ බිමට වැටෙනවා ඒ තරම් සිහි කල්පනාවක් නැහැ මොකක් නිසාද මේ ගුත්තිල පඬිතුමාගේ මිහි වීණා නාදය ඒ තරම්ම ප්‍රබල වෙච්ච නිසා ඒක තමයි මෙතන කියන්නේ ඒ නිසා හොඳට මතක තියාගන්න හරි ලස්සන අවස්ථාවක් මේක දිගන්තේ පුරා පැතිරලා යන වීණා නාදය විශේෂයෙන්ම අහන ගසෝඩේන ගිරව් ඉතා ආසාවෙන් ගත මිහිරි අඹගෙඩි පල්ලහැට දැමෝ නිසා පිටට දැමෝ නිසා මොකද්ද උනේ සම්පූර්ණයෙන්ම වීණා නාදයේම මිහිරි භාවයට පත් වුණා කියන එක එතෙන්දී අපි සංකේතවත් කරගන්නවා ඊළඟට තියෙන්නේ 27 වෙනි කවියට යන්න 27 වෙනි කවියේ තේරුම කතා කරන්න තමයි තියෙන්නේ කවිය කියලා වෙලා හරි මේකේ තර ලස්සන කතාවක් කියනවා අර වගේම අර ගුරුලෝ සහ නාගේ අතර සිද වෙච්ච හරි අපුරු දෙය වගේ කවිය මෙතනත් හරි රසවත් සිදුවීමක් සහෘදයාට පාඨකයාට ඉදිරිපත් කළා තියෙන අපි බලමු කවිය ගායනා කළා මොන වගේ දෙයක්ද අපි ඉදිරිපත් කළා තියෙන්නේ කියලා ෘතිවන පෙති නෑ වීදින් සෝමෝයා නිති මියුරති වේන නදල මොයෝයා සිතවිලි නැතිරු විලස මුබෝයා තැතිනො ගණිති මිනි සුන් සාමුබෝයා කවිය හරි අපෝරු කතන්දරය මෙතනදී කියනවා අපි ඉක්මනට ලියාගෙන තේරුම කතා කරගෙන යම් පුතේ ලියාගන්න එනං කැමැති වන ප්‍රදේශවලින් රංචු පිටින් පැමිණ සෙමලෙන්නම් කියන කැමැති වන ප්‍රදේශවලින් රංචු පිටින් පැමිණ හරි නේද? නිරතුරුව
මිහිරි බව ඇති වීණා නාදයට නිරතුරුව මිහිරි බව ඇති වීණා නාදයට අරිණාලද මුඛය ඇති අරිණාලද මුඛය ඇති කියන කට අරගෙන ඉන්නවා කියන එක අරිණාලද අරිණාලද මුඛය ඇති මෝ මෝ මිනිසුන් හමුවේ බියටපත් නොවේති මිනිසුන් හමුවේ බියටපත් නොවේති මිනිසුන් හමුවේ බියටපත් නොවේති හරි මේ හරි දැන් මොකද්ද මේ කියන්නේ පුතේ මෙන්න මේකයි උත්තර කියන කතන්දරේ හරිම සරල තේරුමක් තියෙන්නේ ඕකේ ෘති වනපෙතින් ෘති වනපෙතින් කියන්නේ කැමැති වන ප්‍රදේශ වලින් ඒ කියන්නේ අලංකාරවත් වෙච්ච සිත්කලු වනාන්තර වලින් හරිද ඒ කියන්නේ කැමැති කියලා අදහස් කරන්නේ ඒකයි දැන් අපි ආස ලස්සන තැනක ජීවත් වෙන්නනේ නේද අපි ආස නැහනේ අවලස්සන අපේ හිතට මහා මානසික වදයදෙන ස්ථානයක අපි ජීවත් වෙන්න ආස නැහනේ කිසිම හේතුවක් මත ඒ නිසා කැමැති වනපෙතින් කියුවේ ඒකයි හරිද එතකොට ඉතාමත්ම ලස්සන වෙච්ච අලංකාර වෙච්ච වනාන්තර වලින් වනාන්තර ප්‍රදේශ වලින් සුමුවෝ ඇවිදින් සුමුවෝ කියන වචනෙන් අදහස් කරේ පුතේ රංචු පිටින් ඇවිදිලා සුමුවෝ ඇවිදින් රංචු පිටින් ඇවිදිලා නිති මියුරති වෙන නද නිතු නිති මියුරති නිරන්තරයෙන් මියුරු වෙච්ච නිරන්තරයෙන් මිහිරි වෙච්ච වීණා නාදයට අලමෝ ඔව් නදල මෝය ඔව් අලමෝ එතන වචන දෙකක් තියෙනවා ගන්න අලමෝ මෝ හරිද එතකොට අන්වේ පොතේ තියෙන මේ විදිහට අලමෝ මෝ අන්වේ කියන කොටස ඔයාලට බලා ගන්න පුළුවන් අලමෝ මෝ ඒ මොකද්ද මේ කියන්නේ අරිණාලද මුකේ ඇති මෝ එතකොට පුතේ මෝ කියන වචනේට කවිය මෙතෙන්දි තේරුම් දෙකක් භාවිතා කරනවා ඔන්න මතක තියාගන්න තේරුම් දෙකක් පාවිච්චි කරනවා මේ මෝට කියනවා මොකද්ද අරිණ ලද මුඛය බලන්නේ වචනවල ගැළපීම අරිණලද මුකේට කියනවා මෝ කියලා මේ මෝ වලින් අදහස් කරන්නේ මොකද්ද මුවන් කියන එක මුවන් කියන සත්ව විශේෂය හරි ඒ නිසා කවිය මෙතනදි කියනවා අල මෝ මෝ එතකොට අරිණලද මුකේ ඇති මෝ මිනිසුන් සමුවෝ තැති නොගණితి මිනිස්සු ඉදිරියට ආවත් මිනිස්සු හමු වුණත් බියටපත් වෙන්නේ නැහැ එතකොට වෙනද මොකද වෙන්නේ දැන් මේ කාලේ ඔය මෝ කියන සංස්කෘතිය සත්ව විශේෂ ගැන ලොකු වෙට කතා වෙන කාලයක් නෙනේ මහින්දාගමනේ සිදු වෙච්ච කාලේ එතකොට දේවාන පිසරජ්ජරෝ දුන්න අරගෙන යනකොට ඊතලේ අරගෙන විදින්න හදනකොට මෝ තැතියගෙන දිව්වා බය දිව්වා එතකොට ඇත්තටම අනේ ඉන්න ඕනම සතෙක් පුතේ මිනිහෙක් දැක ගාම බියටපත් වෙනවා හරිද එතකොට මෙතනදි කවිය කියන්නේ වෙනදා මිනිහෙක් දැක්කොත් පණ කඩාගෙන දුවම්මෝ කියලා දුවන මෝවව මෝ රංචුව නැත්තම් මෝ එදා බුත්තිල පඬිතුමාගේ මිහිරි වීණා නාදයට මොනතරම් වශීකෘත වුණාද කියනවනම් මේ මිනිස්සු ආවනිකම් පොඩි හොම් පොඩි ඇන්ගල් එකක් ගහගෙන දැන් ඉන්නව ළඟට වෙලා ආ මිනිස්සෙක් ආ මුවෙක් කියලා ඉතින් මිනිස්සුන්ට ගණකුත් නැහැ පුතේ මුවන්ට ගණකුත් නැහැ ඇයි ඒ තරම්ම ඒ දෙගොල්ලොම අරකට වසී වෙලා තමයි හිටියේ. ඉතින් ඒ නිසා කවිය මෙතන ඉදිරිපත් කරන හරිම ලස්සන අවස්ථාන නිරූපණයක්, සිද්ධි නිරූපණයක්. ඒතොර හරි අලංකාරවත් වූ වන ප්‍රදේශ වලින් රංචු පිටින් මෝ ආවා. ඊට පස්සේ මේගොල්ලෝ කොහොමද ඉන්නේ? මිහිරි වීණා නාදයට වසීකృత වෙලා කට අරගෙන තමයි බලාගෙන ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හොඳට බලන්නකෝ. මම මේ කියන දේ දැන් ඔයාලගේ දේ ඔයාලට බලන්න බෑනේ. ඒ නිසා තමයි මම මේ අනුන්ගේ දේක් බලන්න කියන්නේ. ඔපුතුප බලන්න කියන එක නෙමෙයි. ගොඩක් වෙලාවට අපි ටිකක් අර
දැන් ගෙදර ඉන්න බලු කුක්කා වුණත් මේ කොහේ හරි බල්ලෝ ටිකක් පුරාලන ඇහෙනා වගේ නම් හොඳට කටත් අරගෙන තමයි ආගෙන ඉන්නේ. පල් දැකලා ඇති. එතකොට අපි මිනිස්සෙක් වුණත් මොන හරි පුදුම සහගත දෙයක් සිදු වෙච්ච ගා මොකද කරන්නේ? හොඳට කට අරගෙන ආගෙන ඉන්නවා. ඔන්න හොකද. හරිද? ඔය ටැඩි හොඳට කට අරගෙන වෙලාවල් තියෙනවා. එතකොට කවිය මෙතෙන්දී අදහස් කරන්නේ ඒකෙන් කියන්නේ පුතේ ඒකටම අවධානය යොමු කළා තියෙන්නේ. उपयोगी कवि සින්නෝම දේයා සතෝ සිං විඳ විඳ ලොබ නොසින්දේයා මෙලසින් වෙන නාද අසන සාදේයා කවිය කියනවා හරි අපි කියලම කතා කරමු රේ හරි එහෙනම් ඉක්මනට ලියා ගන්න 28 වෙනි කවිය බොහෝ දෙව් මිනිස් සේනාවන් බැහැර නොගොසින් නිරතුරුව බහැර නොගොසින් නිරතුරුව බහැර නොගොසින් නිරතුරු sorry නිරතුරුව සිටි තැන්වලම සිටගෙන සිටි තැන්වලම ඒ කියන්නේ ඉන තැන්වලම හිටගෙන කියන එක සිටි තැන්වලම සිටගෙන සිටි තැන්වලම සිටගෙන විශේෂයෙන් සතුටින් රස විඳිමින් විශේෂයෙන් සතුටින් රස විඳිමින් නොසින්දුනු ආශාවෙන් යුතුව නොසින්දුනු ආශාවෙන් යුතුව මෙසේ වීණා නාදය අසන විට හරි දැන් ඔන්න කියනවා හරි ලස්සන දෙයක් sorry නොමදේයා සුර නරසෙන් සුර කිව්වා දිව්‍ය නර කිව්වා මිනිස් හරිද එතකොට නොමදේයා සුර නරසෙන් බොහෝ දිව්‍ය මනුෂ්‍ය සේනාවන් දෙවිවරුත් ගොඩක් ඇවිල්ලා උඩ බලාගෙන ඉන්නවා එගෙන උඩ ඉඳන් බිම් බලාගෙන ඉන්නවා මේ නැත්තම් උඩ බලාගෙන ඉන්නවා වගේනේ එතකොට උඩ ඉඳන් බිම් බලාගෙන ඉන්නවා මිනිස්සුත් මොකද කරන්නේ විශාල සේනාවක් සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් ලොකු ප්‍රමාණයක් කුත්තිල පඬිතුමාගේ දීනානාදේ දිහා මේ වාදනය කරන දිහා බලාගෙන ඉන්නවා නොගොසින් නිබඳ මොකද කියන්නේ කිසුම කෙනෙක් පුතේ බහැර නොගොසින් නිරන්තරයෙන්ම නිරතුරුවම බහැරට යන්නේ නැහැ එළියට යන්නේ නැහැ එතකොට දෙවිවරුත් මේ අවස්ථාවට වැඩ මේ පැමිණිච්ච දෙවිවරුත් එහෙමයි මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච මිනිස්සුත් එහෙමමයි කිසිම හේතුවක් මත එළියට ගියේ නැහැ ඉවර වෙනකම්ම දැන් මේක දිහා බලාගෙන ඉන්නවා පටන් ගත්ත වෙලාව ඉඳන් සිටිවන සිට මොකද්ද කියන්නේ හිටපු තැන ඉඳන්ම හිටියේ කොතනද එතන ඉඳන්ම
විශේෂයෙන් සත්වසින් විඳ විඳ විශේෂයෙන් කිව්වා විශේෂයෙන්ම සතුටින් රස විඳිමි. එතකොට සන්තෝෂයෙන් රස විඳිනවා. මොකද්ද මේ කියන්නේ? මේ අවස්ථාවට පැමිණිච්ච දිව්‍ය සේනාවත් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච මනුෂ්‍ය සේනාවත් අර කිසිම කෙනෙක් එතනින් එළියට යන්නේ නැතුව හිටපු තැන ඉඳන්ම බොහොමත්ම ආසාවෙන් අර වීණා නාදය ශ්‍රවණය කරනකොට රස විඳිනකොට ලොබ නොසිඳේයා. ලොබ නොසිඳේයා. ඒ කියන්නේ මොකද්ද? නොසිඳුණු ආශාවෙන් යුතු කොච්චර වුවත් එපා වෙන්නේ නැහැ. දැන් සමහර සින්දු අහනවා සමහරව එපා වෙනවා. අපිරිය වෙනකන් අහනවා සින්දුවක් අහනොත් එහෙම. එහෙම චරිත ඉන්නවා. ඈ රූප රාමුවක් විෂුවල් එකක් අහනොත් ඕක ඔළුවේ කැක්කම හැදිලා එපා වෙනකන් ඕක දිහා බලාගෙන ඉන්නවා. එහෙම තියෙනවා. මොහර ගීතයක් අහනවා ඕක ඉතින් අප්‍රසන්න වෙනකන් අහනවා. එහෙම සමහරට වලට තියෙන්න පුළුවන් මං හිතන විදිහට. ඉතින් ඒ නිසා ඒ එක එක කෙනාගේ හැටි තේරුණාද? එතකොට එක එක කෙනාට ආවේණී විච ලක්ෂණ තියෙනවනේ මිනිස්සුන්ගේ. දැන් අර අපි කතාවට ගෙන අපේ ඇඟිලි පහ එක වගේ නෑ කියලානේ. අන්න ඒ වගේ ඉතින් නොයෙකුත් නොයෙකුත් ලක්ෂණ වලින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හරි. එතකොට මෙතන කියන්නේ මේ මොනතරම් ලක්ෂණ වලින් ජීවත් වෙච්ච මිනිස්සු හිටියත් ඒ සියල්ලම එකම අරමුණකින් තමයි හිටියේ. මොකද්ද ඒගොල්ලන්ට තිබිච්ච එකම අරමුණ පුතේ? මොකද්ද තිබිච්ච අරමුණ? ගුත්තිල පඬිතුමාගේ ගුත්තිල පඬිතුමාගේ වීණා නාදය. හරි. ගුත්තිල පඬිතුමාගේ මේ වීණා නාදය ඇසීම තමයි ඒගොල්ලගේ ප්‍රධාන පරමාර්ථය වෙලා තිබුණේ. ඒ නිසා මේක අහගන්න ඕන නිසා මොකද කරේ? ලොබ නොසිඳේයා. නොසිඳුණු ආසාවෙන් යුතුව කොච්චර ඇහුවත් එපා වුණේ නැහැ. කොච්චර බැලුවත් එපා වුණේ නැහැ. ඒ තරම්ම ආසාවෙන් මේක දිහා දැන් බලාගෙන ඉන්නවා. මෙලෙසින් වෙනනද අසන සඳේයා මේ විදිහට වීණා නාදයේ ආසාවෙන් අහගෙන ඉනකොට ඔන්න ඊළඟ කවියට සම්බන්ධ කරනවා. ඒකත් රචකයාගේ හරි අපූර්ව දක්ෂතාවයක්. තේරුණාද? දැන් අපි ඉස්සරහට කතා කරනවා ගුත්තිල කවියාගේ ප්‍රතිභා පූර්ණත්වය ගුත්තිල වෙනනද පාඩමැසුරුන් විමසන්නේ කියලා අපිට විචාර ප්‍රශ්න දීලා තියෙනවානේ. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී එතුමාගේ ප්‍රතිභාවයට හොඳ උදාහරණ තමයි ඕවා. එක කවියකට විතරක් සීමා වෙන්නේ නැතුව ඒ කවියෙන් ඊළඟ කවියට සම්බන්ධතාවයක් හදනවා. හරියට ගලාගෙන යෑමක් වගේ. හරියට දන්වලක තියෙන පොරක් වගේ. උණලීයක තියෙන පොරක් වගේ. එකින් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ ස්වභාවයක් තමයි මේ කවියෙන් අපිට මෙතනදී ඉදිරිපත් කරන්න. ඒ නිසා මම කෙටියෙන් කිව්වොත් එහෙම බොහෝ දිවි මනුෂ්‍ය සේනාවන් බහැරට යන්නේ නැතුව පුතේ හිටපු තැන්වල හිටගෙනම ගොඩාක් රස විඳින්මින් සතුටටපත් වෙමින් ලෝභ කමින් යුක්තව අර අර වීණා නාදයට ලෝභ කමින් යුක්තව මෙසේ වීණා නාදය අහන වෙලාවේ. හරි. එහෙනම් අපි යනවා මොකද්ද උනේ කියලා බලන්න 29 වෙනි කවියට. හරි. පටන් සුරිඳු දුන් උපදේශ සිහි කොට ඊටන් වෙලෙන් දැමුවෙන් ගුලි අහසට තුටන් වඩන සුර අඳනෝ බැස සිට පටන් ගත්තු නවසියයක් නැටුමට. හරි. ලස්සන කතාවක් ඒකත් කියනවා. ලියලම් බලමු මොකද්ද කියන්නේ කියලා. පළමුවෙන්ම සක්‍රයා දුන් උපදෙස් සිහි කොට අදිෂ්ඨාන බලයෙන් අදිෂ්ඨාන බලයෙන් ගුලි වරහන් ඇතුලේ තුන ගුලි ගුලි තුන වරහන් වැහුව පුතේ අහසට දැමූ
संतोषे वडवन्ना उ संतोषे वडवन्ना उ संतोषे वडवन्ना उ दिव्यांगनावो नवसियक दिव्यांगनावो नवसियक पोते तीनो समान वचने सुरांगनो केला सुरांगनावो दिव्य लोक में लस्सनम कांताव नवसियक वराहंगे तुले पुते आकाशयेन 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 वराहन वाहन बैस नेटीमट पटंगत आकाशयेन बैस नेटीमट पटंगत හරිනේ හරි දැන් බලන්න මොකද කියන්නේ කියලා දැන් ඔන්න අපි අතන කවියෙන් අවසන් කරා දෙවිවරු මිනිස්සු ලස්සනට මේ වීණානාදේ අහනකොට පටන් පළමුවෙන්ම ප්‍රථමයෙන්ම පළමු කොට මුලින්ම කියන අර්ථය ඒක එන්නේ පටන් කියන එකේ සුරිඳු දුන් උපදේශ සිහි කොට කවුද මේ සුරිඳු කියලා කියන්නේ සුරිඳු කියන්නේ කාටද පුතේ ශක්‍ර දෙවියෝ අන්න හරි බොහොම හොඳයි හිරුනි කාටද සක්‍ර දේවේන්ද්‍රයාට සක්දවිඳුට ඔන්න දැන් මෙයා වීණානාදේ හැමතැනම දැන් ව්‍යාප්ත කරගෙන යද්දී එකපාරට පිටින් දන්නවනේ දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයා පේරුනේ කාට විතරක්ද ගුත්තිල පඬිතුමාට විතරයි හරිද ඊට පස්සේ ගුත්තිල පඬිතුමා එහෙම මෙහෙම බලනකොට ඔන්න දැන් උඩ බලන සැරයක් ගානේ මතක් වෙනවා දැන් ආපට සිරි සක්‍රදී උගුලි තුනක් දුන්නනේ ඈ කියලා ඔන්න දැන් මතක් වෙනවා ඊට පස්සේ මොකද කරේ සුරිඳු දුන්න උපදේශ සිහි කොට සුරිඳු දුන්න उपदेश सही करला तप्पर है किन्ने हरे इड बस से देंगोंडे मुकद करे मैं आड़े देंग सही पातूना आरे गुली तोड़ गया ना सुरेंद्र दून उपदेश सही कोटे सक्रदेवेंद्रिया दीप उपदेश सही कर ली वेरा वेला इतान बेलें इतान क्यों वचने घरास करने पुरी अधिस्थान बेलें क्यों बाले अधिस्थान बाले देंग हिते ऐतु අදිස්ථානේ අපි අපි පිරිත් නූල ගැන මතරම් විශ්වාසයක් තියාගන්න ඕද ඈ අපි හිතමුකෝ විභාගයක් දැන් ඔයාලා දැන් ඔයාලා මේ වෙනකොට මුණ දුන්න ප්‍රබලතම විභාගෙනේ ශිෂ්‍යත්ව විභාගේ ඒ වෙනකොට බෝධි පූජා තියන්න පන්සලට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලගේ මේ 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 ආගමට අනුව ඔයගොල්ලෝ ඒ අවශ්‍ය පූජන ස්ථාන වලට ගිහිල්ලා පන්සලට ගිය කෙනෙක් නම් පිරිත් නූල බැඳගෙන මාර ගැම්මකින් විභාගෙට ලියන්න ඒ ඇයි අර අර බලේ නිසා ඒක අපිට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා හරිද ආත්ම විශ්වාසයක් තියෙන නිසා මොකද වෙන්නේ ඒ ගැම්මත් එක තමයි අපි විභාගෙට යන්නේ ඒ වගේ සක්‍රදේවේන්ද්‍රයා පිළිබඳව අනන්ත අප්‍රමාණ විශ්වාසයක් තියාගෙන හිටියේ කවුද ගුත්තිල පඬිතුමා ගුත්තිල පඬිතුමා මේ විශ්වාසය තියාගෙන හිටපු නිසා මොකද වෙන්නේ කිව්ව පුතේ ගුලි අහසට දැමුවේ ගුලි අහසට දැම්ම ගුලි තුනම අහස උඩට වීසි කරා ගුලි තුනම අහස උඩට वीसी करा आठ पास मुकद तोटन वडन सुरांगनो नवसियांगनो एक तुलसी अक्का तवगुल तुलसी अक्का तवगुल तुलसी अक्का विधि नमसी अक्का मेके मुकदूने अर गुड़ दमराई नमसी दिव्यांगना තුටන් වඩන සුරාංගනෝ සන්තෝෂේ වැඩි කරවන සන්තෝෂේ බේරනෝ කාගෙද මේ සුරාංගනාවන්ගේ
සුරංගනාව 900ක් ආකාශෙන් ආවා බැස සිට ආකාශෙන් බැහැලා නැටුමට පටන් ගත්තු නැටීමට පටන් ගත්තා කොහොමද එතකොට අර දැන් ඔන්න පොඩක් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වුණා මෙච්චර වෙලා දුත්තිල පඬිතුමායි මූසිල ශිෂ්‍යයයි දෙන්නත් එක දෙවිච්ච දොවන්ද සටර විතරයි තිබුණේ දැන් පොඩි වෙනසක් වුණා මොකක්ද උනේ සම්පූර්ණයෙන්ම අර අර ඒකාකාරී විදිහට ෆිල්ම් එකක් බලාගෙන යනකොට පොඩි නැටුමක් හිතට આવත් එහේ මොකද වෙන්නේ අර ඒකාකාරී භාවයෙන් අපි පොඩ්ඩක් මිදෙනවා ඒකාකාරී භාවයෙන් මිදෙනවා එතකොට අන්නේ හා සමාන ස්වරූපයක් දැන් මේ කතන්දරය තුල සිද්ධ වුණා මොකද්ද උනේ සකදේවේන්ද්‍රයා පිළිබඳව තිබිච්ච අප්‍රමාණ විශ්වාසය නිසා ගුත්තිල මණිතුමා ගුරුතුමා උඩ දැම්මා අහතර වීසි කරා වීසි කරපු ප්‍රමාණය මොකද උනේ දිව්‍යාංගනාව 900ක් ඇවිදිලා ගුත්තිල පඬිතුමාගේ මිහිරි වීණා නාදයට අනුකූලව පාද දීපියා ලස්සනට නටන ඒක තමයි මෙතනදී සිද්ධ වුණේ එතකොට ඕකේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද මේක පිළිබඳව මේ මේ සකදේවේන්ද්‍රයා පිළිබඳව දැඩි විශ්වාසයක් තිබෙච්ච නිසා තමයි මේ දේ සිද්ධ වුණේ එතකොට ගුත්තිල පඬිතුමාට ජයග්‍රහණය කරන්න එක හෙලාම සක්‍රදේවේන්ද්‍රයා ෆුල් සපෝට් එක දීලා තියෙනවා රයිට් අපි යනවා පුතේ 30 වෙනි කවියට මාර ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ මොකද ගැටලුව තියාගෙන අපි ඉස්සරහට ගිහිලා තේරුමක් නැහැ ඒ නිසා ඔයාලගෙන පන්තිය ඒ නිසා ඔයාලට ඕන තරම් අවස්ථාව තියෙනවා හරි අපි යනවා එනවා 30 වෙනි කවියට මොකද පාඩම ඉක්මනට ඉවර කරන්න ඕන කියලා එකක් නැහැ කරගෙන යන දේ හරියට යන්න ඕනේ ඒ නිසා ඔයාලට කතා කරන්නේ යද්දි මොනවා හරි ගැටලුවක් ආවොත් එහේ මයික් එක ඔන් කරලා අහන්න අපි යනවා පුතේ එහෙනම් 30 වෙනි කවියට ළඟ ළඟ වා උනු නැට කර වාදය නොවරද මාවි නාපද වාදය රංග අංග වාසුර නරංගන බේදය සිද කරවා රාජ සබය පාබෝධය හරිම ලස්සන කතාව මෙතනදී කියන පොතේ තේරුම ලියාගෙන අපි කවිතයක් මෙහෙම ලියන්න වීණා පද වාදනය වීණා පද වාදනය වීණා පද වාදනය වීණා පද වාදනය නොවරදවා 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 ලං ලංව ලං ලංව ලං ලංව ඕනෝන් හට තරංග කර ඕනෝන් හට තරංග කර ඕනෝන් හට තරංග කර සුරංගනාවන් හා සුරංගනාවන් හා සුරංගනාවන් හා නරාංගනාවන් අතර නරාංගනාවන් අතර නරාංගනාවන් අතර නරාංගනාවන් අතර නැටුමේ වෙනස පෙන්වා නැටුමේ වෙනස පෙන්වා නැටුමේ වෙනස පෙන්වා නැටුමේ වෙනස පෙන්වා රාජසභා
හරි. අතර නැටුමේ වෙනස පෙන්වා රාජසභාව වහා ප්‍රබෝධයට පත්කොට රාජසභාව වහා ප්‍රබෝධයට පත්කොට රාජසභාව වහා ප්‍රබෝධයට පත්කොට හරි නේද හරි දැන් ඔන්න පුතේ හරි ලස්සන අපූර්ව සිදුවීමක් වෙනවා දැන් උතර ඉඳන් යන්නේ අපේ පාඩම අවසන් වෙනකම්ම දිව්‍යාංගනාවන්ගේ ස්වභාවය එතකොට මේ පාඩම අපි අවස්ථා කීපයකට කරා ගන්න මේ කරන්නේ කොහොමද කියලා මම ඔයාලට ඊළඟ දවසේ විචාර ලියන්න පටන් ගන්නකොට මම ඒ කතන්දරේ කියලා දෙනවා පාඩමේ තියෙන කොටස් ටිකක් මුත්‍තිල වෙනද පාඩමේ අවස්ථා කීපයක් තියෙනවා ඒතරේ අවස්ථා වෙන වෙන වශයෙන් අපි අඳුර ගන්න ඕනේ එතකොට අපිට විචාර ලිවීමේදී ඒක බොහෝම පහසු දෙයක් බවට පත් වෙනවා හරි ඒක එහෙනම් ඊළඟ දවසට මෙතනදී කියනවා සරලව මම කිව්වොත් එහෙම මෙතන සම්පූර්ණයෙන්ම කියන්නේ පුතේ මේ දැන් සුරාංගනාවෝ හා නරාංගනාවෝ සුරංගණං නරංගණං සුරංගණං නරංගණං කවුද පුතේ සුරංගණං කියලා කියන්නේ मन का दिव्यांगनावंटे अब मित्र प्रवणता राज्यसभा प्रबोधमेनो बलमो पदे तेरम वीणा पदवादने नोरदवा वीणा पदवादने नोरदवा वीणा पदवादने नोरद्दा वीणावे पदयेट वीणावे तालयेट एकने वीणावेंगे निकुत्तेन मिहिरी नादयक् तियेनवने हरिद एकने एक पोडी ट्रैक एकक् तियेनवने නේද එතකොට ඒ ඒ ට්‍රැක් එකට අනුකූලව ඒකෙන් අවුට් යන්නේ නැතුව ඒකෙන් පිට යන්නේ නැතුව ඒ පද වාදනය වරද්දන්නේ නැතුව ළඟ ළඟ වා ලං ලං වෙලා උණුනට වාදය කර ඕන උන්නට තරඟ කර ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද මෙතන කියනවා පුතේ ඕන උන් ලං ලං වී තරඟයට තමයි දැන් මේ මේ නර්තන ඉදිරිපත් කරන්නේ කවුද නර්තන ඉදිරිපත් කරන තරඟකාරී අය කට්ටියක් තමයි සුරාංගනාව එහෙම නැත්නම් දිව්‍යාංගනාව අනිත් අය තමයි නරාංගනාව එහෙම නැත්නම් මිනිස්කාන්තාව මේ දෙකොල්ලම දැන් මොකද කරන්නේ හරි අපූර්වට දැන් තකටක ජාඩියට මොඩි වගේ මොකද වෙලා තියෙන්නේ මේ ගුත්තිල පඬිතුමාගේ මිහි වීණා නාදයට අනුකූලව පාද තප තබා නටනවලු ඔය නටනකොට සුරංගන නරංගන රඟ ભેදේ අඟවා සුරංගනාවන් හා නරංගනාවන් අතර නැටුමේ වෙනස පෙන්වා. එතකොට සුරංගනාව එක විදිහකට නටනවා නරංගනාව තවත් විදිහකට නටනවා. හරිද? එතකොට රජ සභයේ සිද පබෝධය කරවා. මොකක්ද ඒ කියන්නේ? එතකොට සම්පූර්ණයෙන්ම නරංගනාවගේ නර්තනයත් සුරංගනාවන්ගේ නර්තනයත් දැකලා ඒ දෙකේ වෙනසත් එක්ක ඇති වෙන සතුට නිසා මුළු රාජ සභාවම ප්‍රබෝධයට පත් වුණා. පැහැදිලිද කියපේ එක? දැන් මම ආයෙ කෙටින් කියන්නම් ගුත්තිල පඬිතුමාගේ මීරි වීණා නාදයට
नटन कौद नटने सुरांगना नटन अनी कौद नटने पुते नरांगना नटन इतकोट ओ दिगुलो विनस विनस नटनी अब नरतने विनस्ट इला पादती गुत्ति पड़ता मेहरीना नादेट अनकूल पादतीया इतकोट पादती नटन को नरतने विनशक्ति स्वभाव विनशक्ति आोलन एंगन उलन विनसती हे भाई पादती हर अपूर्व अर अर तेट इतकोट मेदे पड़ी विनशक्ति अरविधि एंगलिधि विनसकना पास अन्न ए विनस देखू राजसभा हिटपू राजपीठ गुडाट अतुना दिव्यांगनावंगे सह नरांगनावंगे नरतने देख हरी लसन अपूर कथावती मेके कथावागे मत आगत मेक हर लेसी इट बस उन्न बल हर एक कविनी कवि यट सिंह लन बैल मिंग सूर विलसी वेसे सिंह धन मान मतं कैर एक सी आहा सिंह वैस रांग गातं रांग केले सी दिसी में दिय विदु लिय सीय दहासी बलन लियला मुकाते कियाने किला अपिल येमो सूर विलसी दिव्य कांतावन हरे पुते मोहन पहाट हरवा मुहुने पहातट हरवा मुहुने पहातट हरवा मुहुने पहातट हरवा नितंगिन बलने बैलमिन नितंगिन बलने बैलमिन विशेषेन जनयागे सित एकांतेन मत्कोट आकाशेन बेस रंगने कल आकारे किसे दयात किसे दयात विदुलिय लक्ष गणनाक एक वर दिस ऊवा
venivya ekavara dis uva venivya hari hari ekavara dis uva venivya hari मैंने मेक आया बोलते हैं उतना किया है हरे लास्ट ना कतावा कोतना किया ना कावी आ सूर्य विलेसी इगले में तना दहास कराने दिव्य कांतावन इमानतान दिव्य विलासिनीन हरे द इमानतान दिव्य आंगनावन पर वचन तुरंत में करने पुलंग गटल वक्त में याता सिंह लाने बैल में मुहूर्त पाते टक हरवा नेतगिन बालने අර මූණ පල්ලහැටම හරවලා ඔහොම හොරෙන් තමයි දැන් බලාගෙන කෙල්ලෙන් බලාගෙන නේ කවුද එහෙන් බලාගෙන ඉන්නේ නෙතගින් නෙත් අගින් ඇස්වල කොණෙන් ඇස් කොණෙන් බලනවා කියලා අපි කියන්නේ හරිද එතකොට වෙසසින් ධර්මන විශේෂයෙන් ජනයාගේ සිත් එකසී මත් කර ඒකාන්තයෙන් මත් කරලා මිනිස්සු නිකන් කරකෝලත ඇරියා වගේ ඇයි දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් දැන් මේ දිව්‍යාංගනාවක් ඇවිල්ලා තරුණේ දිහා බැලුවොත් එහෙම ඈ තරුණේ දිහා බැලුවොත් එහෙම නැත්නම් බැලුවොත් එහෙම අර කවුද මේ මේ නන්දහාමුදුරෝ දිව්‍ය ලෝකයක ගිහ බුදුහාමුදුරෝ මේ දිව්‍යාංගනාවක් දෙන්නම් කියලානේ නේද ඒතොර අන්නේ වගේ සිදුවීමක් වුණොත් එහෙම දැන් ඔය කොහෙද මේ ඔය කුරුණෑගල පැත්තේ තින්නේ අර වටාරම රජ මහාවියාරේ සුළුගුළු පාසක මහත්යව මලියදේව මහරහතන් වහන්සේ පණපිටින් දිව්‍ය ලෝකයක ගියා කියලා අපි සාහිත්‍ය අහලා තියෙන්නේ බෞද්ධ සාහිත්‍යතර අන්නේ වගේ දෙයක් වුණොත් එහෙම මොකද කරන්නේ दिव्य लोकें दिव्य कांतेमकरण පිස්සු අටෝනෝ සරල වචනේ කෝත ඒ කියන්නේ ඒ වෙලාවේ කරන්න මොකද්ද කියන්න මොකද්ද කියලා හිතාගන්න බැරි තරම් විකෘති භාවයකට පත් කරනවා යාගේ මනස ඊට පස්සේ කියනවා ආහසින් බැත ආකාශයෙන් බැහැලා ඉවරලා ඇවිල්ලා රංගගත් රංග කෙලෙසි රංගණේ කළ ආකාරය කොහොමද කියනවනම් දැන් මෙච්චර වෙලා දිව්‍යකාන්තාවන් මුහුණු පල්ලයට හරවගෙන ඒ කියන්නේ උඩරේ නටලා තියෙන ළමයි උඩ කියන්නේ කොහෙද පුතේ ආස්තලේනේ නටලා තියෙන්නේ එතකොට ආස්තලේ ඉඳන් පල්ලහැර මුහුණු හරවගෙන මේ ඇස් ඇස්කොණින් බල බලා නටපු දිව්‍යාංගනාවන් හරිද ජනයාගේ ඒකාන්තේම මත් කරාලු ඒ කියන්නේ මිනිස්සුන්ට නිකන් හිතාගන්න බැරි මොකද්ද මේ වෙන්නේ කියලා ඈ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි තරම් ලස්සන නර්තනයක් දැන් මේගොල්ලෝ ඉදිරිපත් කරනවා එතකොට පුතේ ඒ වෙලාවේ මොකද කරේ දිව්‍යාංගනාව බැස්ස පුතේ ආකාශයෙන් පොළොව තලයට ඒ බැහැපු දිව්‍යාංගනාවන් මොකද කළේ නටපු ආකාරයේ නටපු රංගනේ කොහොමද කියනවනම් විදුලිය සිය දහසි දිසි මෙන් විය අර ලස්සන වචනයක් එතනදී පාවිච්චි කරනවා විදුලිය 100000 ඒ කියන්නේ විදුලි ලක්ෂ ගණනක් එක්වර දිස් ඌවා වෙනිවි එකපාරටම දැන් හිතන්නකෝ මෙහෙම දැන් අපි පන්තියට සම්බන්ධලා ආයිදී එකපාරටම gederinne බලු කුක්ක බුණනවා අපි කොහෙද ඉන්නේ කියලා එකපාරට නිකන් හිතා ගන්න බැරි වෙනවා මම එදාට මතකනේ එකපාරට කවුරු හරි අල්ලපු gederinne ප්‍රතිඥ කරලා පාත්තු කරනවා අවුරු උදරගෙන අපකක් ඉදිරියලා තිබිලා ඉතින් අපරාධනේ කියලා රෑ වෙලා පත්තු කරලා දානවා. අපි මොකද වෙන්නේ? හොඳලාට කකුල් දෙක බිම තියාගෙන ඉන්නේ. අපි උඩ ගිහිලා වැටෙනවා. අපි එහෙමනේ වැටෙනට කියන්නේ. එතකොට අන්න ඒ වගේ අනපේක්ෂිත දෙයකට අපි මූණ දෙනවා. එතකොට වහින වෙලාවක කොච්චර හයියෙන් වැස්සත් කමන්නේ අකුණු ගන්න නැත්තා. එතකොට මේ විදුලි ආලෝකයට මොනතරම් අපේ හිතේ ගැස්මක් ඇති කරනවද? එතකොට පුතේ මෙතන කවිය කියන්නේ වැයත්තාවේ හාමුදුරු කියන්නේ ආකාශයේ ඉඳන් නටපු දිව්‍යාංගනාව ඇස්කොනේ මිනිසු දිහා බල බල ආකාශයේ උඩ ඉඳන් නැටුවට පස්සේ ඒගොල්ලෝ පොළොව තලයට ඇවිල්ලා නටන්න පටන් ගත්තා. සෝරි. මේ 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 ආකාශයේ ඉඳන් නටනකොට ඒ නටපු රංගනේ කොච්චරද කියනවනම් පොළොවට වැස්සේ නැහැ හොඳේ. රංගනේ කොහොමද කියනවනම් හරියට නිකන් මිනිසුන්ට පෙවුනේ මොකක් වගේද? විදුලි එළි ලක්ෂ ගාණක් එහෙට මෙහෙට යනවා වගේ. ඒ කියන්නේ අපි කියන්නේ අකුණු ගහනකොට එළියෙන්නේ පුතේ. ඒ වගේ ආලෝක ලක්ෂ ගාණක් එහෙට මෙහෙට දැල්වි දැල්ලි දැල් වෙනවනි මිනෝ අන්න ඒ ස්වභාවයෙන් තමයි දිව්‍යාංගනාව වගේ රංගණය සම්පූර්ණයෙන්ම රචකයන්ටෙන්දි කවිය එහෙම නැත්තම් වැත්තෑවේ හාමුදුරු මෙතෙන්දි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක තමයි ඔතන හරි අපූර්වට කවිය පැහැදිලි කළා තියෙන්නේ. ඒ නිසා එතන තියෙන විශේෂත්වය තමයි මොකද්ද? දිව්‍යාංගනාවන්ගේ රංගණය කවිය සම්බන්ධ කරලා තියෙනවා හරියට මොකක් වගේ කියලාද?
විදුලිය ලක්ෂ ගානක් එකවර දිස්සුවා වගේ කියලා. ඒ කියන්නේ අර එක පාට පේන එක විදුලි ආලෝකයේ වගේ ඒවා ලක්ෂයක් එක පාරට පෑවෝ වගේ. ඒතර කොහොමද හිතාගන්නකො? දැන් මහා රෑ 10ට 11ට වහිනකොට ඒ ගහන අකුණෙන් පුතේ අපිට වත්ත පේනෝනි ළමයි දවල්ට වඩා හොඳට නේද? දවල්ට පේන්නේ නැති දේවලුත් අපිට අකුණු ගහනකොට වත්තේ හොඳට පේනවා. අර ආලෝකනේ. ඒතර ඒ වගේ එළි ලක්ෂයක් එක පාර වදිනකොට हरि अपूर्वतेंको दिमुतु यासस्वान कुसुम सारागे नुमुतु सुवंद माल पलंद सारागे दकुतु रंगन सूर गन रंग लागे उमतु नोवेद केले सक सीत कागे हरि अपूर्व दिया कहते हैं दिद्रिपत कर रहा तेरे में कथा करूं කවිය ලියලා මේ මේ තේරුම කතා කරමු මුලින්ම ලියාගෙන ඉඳලා මෙහෙම ලියන්න උතේ අනංගයාගේ දීප්තිමත් අනංගයාගේ දීප්තිමත් කීර්තිය වෙනි कीर्ति वेनी सुवेंदवत ऊ मल सुवेंदवत ऊ मल सुवेंदवत ऊ मल हिस्मुदुने रंग विलासय दखिन कल्हि रंग विलासय दखिन कल्हि खागे सित किसे उमतु नोवेद किसे उमतु नोवेद खागे सित इतने खबरे कुगे सीताक के नारते हेमोगे मसी ये नार्ते कावरी को गेसित किसे उमतु नुवेद हरिद पुते हरि अपि कथा करमु कुसुम सरागे दिमुतु यशस्वन कुसुम सरागे अनांगयागे दीप्तिमत् कीर्तिवेनि කවුද ළමයි මේ අනංග කියන්නේ? අනංග අනංගගේ තියෙන විශේෂත්වය මොකද්ද?
මොකද්ද න කියන්නේ මොකද්ද ළමයි න කියන්නේ මොකද්ද න න කියන්නේ නෑ මොකද නෑ කියන අර්ථය අංග කියන්නේ මොකද ඒකටවත් කියන්නකෝ බලන්න අංග කියන්නේ මොකද පාලික හිතන්නේ මොකක් වගේ කියලාද ඔව් ප්‍රමෝදය ඇහුන්නේ අංග කියන්නේ මොකද පුතේ වැරදුනාට කමක් නැහැ උත්සාහ කරන්න. අනේ ඒකයි වටින්නේ. අංග. ඔව්. අයියෙන් කියන්නේ චුට්ටක්. කොටස්. අනේ හරි වහ හොඳ උත්තරය දෙන කොටස්. අංග කියනවා කොටස් වලට. ඒකත් හරි. ඒ උත්තරේ බැහැර කරන්න බෑ. සාමාන්‍යයෙන් ඔයා හිතන අනංග කියන්නේ චරිතයක් නම් මෙයාට නැත්තේ මොකක්ද? අංග අංග කියන්නේ පුතේ ශරීරයේ අපේ අංග තියෙනවා හරිද මොනවද අපේ තියෙන අංග අපි ඉස්සලා පහක් කතා කරා අර මතකයිනේ කිඳුරංගේ කවියේදී නේද වන්දි බට්ටේ වගේ ස්වභාවය පෙන්නන මොනවද කිව්වා පංච ඉන්ද්‍රියන් ඇස කන දිව නාසය ශරීරය හරිද ඔය ඉන්ද්‍රියන් පහනේ එතකොට ඔය ඉන්ද්‍රියන් කියන දේවල් හරියට පිහිටලා නැහැ මෙයා නෑ අංග අංග හරියට නෑ ඒ නිසා මොකද කිව්වේ අපි යාට කියනවා දරුවනේ මොකක් කියලාද අනංගය කියලා මෙයාගේ රසාව තමයි මොකද්ද මෙයාගේ රසාව කියන්නේ මෙයා තමයි පුතේ නිකන් ප්‍රේමයට අධිපතිය වගේ ඉන්න කෙනා අනංග සෝරි මේ අනංගය මෙයාගේ රාජකාරියේ තමයි දැන් ඔය මෙයා ගාව තියලා දුන්නා හරිද මෙයාට අපි තවත් නමක් කියනවා මේ මල්සරා කිලත් කියනවා හරිද එතකොට මෙයා ගාව තියෙන දුන්න මේ දුන්න තීතලේ තියලා දැන් මේ සාහිත්‍ය හරි අපූර්වට කියනවා ඔක සාහිත්‍යය තෝ ඉදිරිපත් කළා තියෙනවා මේක හරිම රසවත් විදිහට දැන් අපි හිතමුකෝ තරුණ කාන්තාවක් තරුණෙක් පිළිබඳව හිතේ යම්පිසි ප්‍රේමණීය අදහසක් ඇති කරගත්තා හරිද එතකොට ඒක සඳහා මූලිකත්වයේ ගන්න කෙලින්ම බහැල වැඩේට කැප වෙලා වැඩ කරන්නේ මේ අනංගයලු. එයා මොකද කරන්නේ? අර තරුණ කාන්තාවගේ හිතේ තියෙන අදහස ඈ අර ඊතලයට දාලා අර පුරුෂයා ගාවට බක් දාලා විදිනවල හදවත පසාරු කරගෙන යන්න. හරිද? ඊට පස්සෙලු අර එයාගේ හිතේ තියෙන සිතුවිල්ල මෙයාගේ හිත තුළ නලියන්නේ. හරිද? ඉතින් විශේෂය කියන්නේ ළමයි මෙයා හොයාගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. අනංග කියලා කියන්නේ. ඒ නිසා නෑ අංග කියන්නේ මෙයාගේ ශරීරය කොටස් නෑ. ඒ නිසා මෙයාට කො අනංග කියලා. මෙයාට තවත් වචනයක් ඕක මොකක් කියලාද? මල්සරා කියලා. මල්සරා කියලා රයිට්. එතකොට බලන්න කවිය මොකද්ද කියන්නේ කියලා. කුසුම් සරාගේ දිමුත්‍ය සස්වන් අනංගයාගේ දීප්තිමත් කීර්තිය වැනිවෝ. එතකොට මෙයා හරි කීර්තිමත් චරිතයක්. හරිද? ඒ කියන්නේ සාහිත්‍ය තුල අනංගයා කියලා ඇත්තම කෙනෙක් නෑ. මේක මේ සාහිත්‍ය සංකල්පනාවක් හොඳේ. නැත්තම් මේ Google එකේ එහෙම සර්ච් කරන්න එපා අනංගයා කියලා. හරිද? මේ මසරායම කියලා එහෙම කෙනෙක් නෑ හොඳේ. ඉතින් ඒ නිසා මෙතනදී කියන්නේ මොකද්ද? අනංගයාගේ දීප්තිමත් කීර්තිය වැනිව. එතකොට මෙයා ප්‍රේම ලෝකයේ තුල දැන් ওই ප්‍රේම ලෝකයේ පිළිබඳව කතා කරද්දී සංස්කෘත සාහිත්‍යයේනේ ගොඩක් වෙලාවට මේ ශෘංගාර රසයත් එක්ක ජනිත වෙලා තියෙන්නේ. එතකොට මේ ශෘංගාර රසය තුල ඉන්න ප්‍රබලය තමයි පුතේ අනංගයා. එතකොට ඒ නිසා අනංගයා තුල තියෙනවා කීර්තිය. කවිය මෙතනදි කතා කරනවා කුසුම සරාගේ දිමුතු යසස්සන් සුවඳ නුමුතු මල් අනංගයාගේ දීප්තිමත් කීර්තිය වැනි සුවඳවත් වූ මල් අනංගයාගේ කීර්තියට සමාන කළ දක්වනවා මොකද්ද සුවඳ මල් මොකද්ද වෙලා තියෙන්නේ මල් වලට සරාගේ පැලඳ සරා කියලා කියන්නේ අර කතාවේ ඉන්න සරා හැම නෙමෙයි හොඳේ මේ සරාගේ කියලා කියන්නේ මොකද්ද මේ සරා කියන්නේ මොකද්ද මේ සරා කියලා කියන්නේ දිව්‍යාංගනාවන්ගේ ඔළුවේ හරිද නැත්නම් කතාව බලනකොට බලයි කෝ යකෝ සරාගේ මල් නැහැ නේ ඔළුවේ කියලා හරිද
එනිසා ඒ කතාවක් කියවුනේ මෙතන කියන්නේ. මෙතන කියන්නේ මොකද? සරාගේ වලඳ කියන්නේ පුතේ ඔළුවේ මුදුනේ පැලඳගෙන ඉන්නවා. මොනවද? ඔව් මොනවද පුතේ? ඔව් දිව්‍යාංගනාවන්ගේ ඔළුවේ පැලඳගෙන ඉන්නවා. සරාගේ එකට පුතේ කියන්නේ මේද? අරුනේ. ආයි කියන්නේ ඉරුනේ? මේ සරාගේකට පැහැපත් සරාගේ කියන එකට සර් පැහැපත් කියන්න බැයිද සරාගේ පැහැපත් මෙහෙමයි සරාගේ කියන වචනේ අපි ගන්න සාමාන්‍යයෙන් මේ දැන් අර හිස් මුදුනේ කියන එකට දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනව අර අවුරුදු උත්සව වලට අර පුංචි මොන්ටිසෝරි යන චූටි බට්ටිච්චෝ වගේ පොඩි කෙල්ලෝ මේ මල් ගහගෙන යන පුතේ ඔළුවේ මුදුනේ එතකොට අන්නේ වගේ සංකල්පයක් තමයි මෙතන කියන්නේ. තේරෙනවද මම කියන එක? එතකොට ගොඩක් වෙලාවට මේක අපි අර්ථය ගන්නකොට පුතේ ප්‍රවණතාවයේ වැඩියෙන් දෙන්නේ හිස් මුදුනේ වැළඳගෙන කියන අර්ථයට. ඒකයි කිව්වේ සරාගේ පැලඳ කියලා. ඒකට තමයි තේරුමේදී ගොඩක් වෙන්නේ. පැහැදිලිද හිරුනේ? හරි. හරි. හිස් මුදුනේ පැලඳගෙන රඟන සුරඟන රංගනා වූ සුරංගනාවන්ගේ රංගන සුරංගන බලන්නේ වචන දෙක මොන තරම් ලස්සනයිද කියලා රංගන සුරංගන රංගනා වූ සුරංගනාවන්ගේ රංගලාගේ දකිතු රංග විලාසයේ දකින කල්ලි කාගේ සිත කොයි සිතක්ද කෙලෙසක උමුතු නොවේද කෙසේ උමුතු නොවේද මොකද මේ කියන්නේ පුතේ අනංගයාගේ දීතිමත් කීර්තිය වැනි මල් තමයි පුතේ මේ තියෙන්නේ හරිද මේ මල් වලට මොකද වෙලා තියෙන්නේ ළමයි මේ මල් තමයි පුතේ දිව්‍යාංගනාව ඔළුවේ ගහගෙන ඉන්නේ එතකොට අනංගයා කියලා කියන්නේ මල්සරා කියලා කියන්නේ පුතේ ප්‍රේමයට අධිපතියනේ එහෙමනේ අපි දැන් කතා කරේ සාහිත්‍ය තුළ ඉදිරිපත් කරන්නේ එහෙමනේ ප්‍රේමයේ තුළ ඉන්න ප්‍රබලතම චරිතයක් තමයි අනංගයා කියලා කියන්නේ එතකොට අනංගයාගේ කීර්තිය නැමැති මල් දිව්‍යාංගනාව ඔළුවේ ගහගෙන ඉන්නවා නම් ඒක ටිකක් ඔයලා බලන්න වෙනවා ඇයි එයාර එතකොට මොකද වෙලා තියෙන්නේ කාමුක බැල්මකින් සරාගී බැල්මකින් සරාගී ස්වභාවයෙන් හරිද කාමුක ස්වභාවයකින් තමයි අර මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ රංගනය ඉදිරිපත් කරන්නේ ඒ රංගනය කාමුක රංගනයක් එහෙම නැත්නම් අර මං ඉස්සලා කිව්වා වගේ මිනිස්සුන්ගේ හිත ඇදලා ගන්න පුළුවන් රංගනයක් බවට පත් කරනවා කියන එක අදහස් කරන්නේ දරුවනේ මෙන්න මේ මල සංකේතවත් කරලා ඇයි මේ මල කාටද අයිති පුතේ අනංගයට ඇයි අනංගයට අයිති උනේ අනංගයාගේ කීර්තිය නැමැති මල තමයි මේ තියෙන්නේ එතකොට ඒ මල ඔළුවේ ගහගත්තේ ඔළුවේ කලඳගත්තේ දිව්‍යාංගනාව නම් දිව්‍යාංගනාවගේ හිත තුල තියෙන්නේ මොකද සරාගී බැල්ම රාගයේ මුල්ලිච්ච බැල්ම රාගයේ මිශ්‍රවිච්ච නැටුම කාමයේ කාමුක හැඟීම් මුල්ලිච්ච නර්තනය තේරුණානේ එතකොට ඒ නර්තනේ දැකපෝ කාගේ සිතක්ද කවරෙකුගේ සිතක් කෙසේ උමුතු නොවේද උමුතු නොවේද කියන්නේ උමුතු වෙනවා කියන්නේ මොකද්ද උමුතු වෙනවා කියන්නේ පුතේ තමන්ගේ මනෝමය සිතුවිලි හිතේ තියෙන සිතුවිලි තමන්ට එක දිගට පිළිවෙලකට තියාගන්න බෑ නොඑක් නොඑක් දේවල් හිතට එනවා තේරුණාද එතකොට උමුතු වෙනවා කියන්නේ අන්නේ ඒ නිසා පියවි සිහින් නෙමෙයි ආයින්නේ දැන් අර මේ ළඟදී ඔය මේ හරිම ලස්සන උදාහරණයක් මම කියන්නම් මේ මේක මේ ඔය ගොඩක් අපේ සමාජයේ ඉන්න දරුවෝ කරන දෙයක් ඔය දැන් අපේ ළමයි පුරුදු වෙලා තියෙනවනේ ගේම් සෙල්ලම් කරන්න එතකොට මේ ෆයිට් කරන ඒවා වෙඩි තියන ඒවා ඔය වගේ එක එක දේවල් වලට යොමු වෙලා තියෙනවනේ දැන් අර මේ ළඟදී එක වෛද්‍යවරයෙක්ගේ වාර්තාවක් දාලා තිබුණා Facebook එකේ එයා වීඩියෝ එකකුත් එක දාලා තින්නේ සමහර අය බාධක එක දකින්නත් ඇති ඒ ළමයා පුතේ මානසිකව මේ මානසික පීඩනයකට ලක් වෙලා ඉන්න හරිද එතකොට දවසේ පැය 24ක් තියෙනවා නම් පුතේ පැය 20ක්ම බාධක කරලා මේ කරන්නේ ෆෝන් එකෙන් ගේම් ගහනවා ගේම් ප්ලේ කරනවා ඊට පස්සේ මොකදලා තියෙන්නේ මේ ළමයා ඉස්පිරිතාලේට අරගෙන යනවා පුතේ බෙහෙත් ගන්න ඊට පස්සේ මෙයා ඉස්පිරිතාල නවත්තනවා මෙයා ඉස්පිරිතාලේ වාට්ටුවේ මම ඒ වීඩියෝ එක නම් හොයාගෙන පුළුවන්නත් ඕගොල්ලන්ට මම දෙන්නා ඒ තරම් එක වටිනවා සෑහෙන පණිවිඩයක් කියනවා ඒක පුතේ ඒ ළමයා මොකද කරන්නේ ඒ ඉස්පිරිතාලේ ඇදේ ඉන්නේ මෙහෙම වෙඩි දීති අන්න බලන්න උමතුවට පත් වෙලා අර දෙයකට ඇබ්බැහි වුණාට පස්සේ ඒකෙන් ගලව ගන්න හරි අමාරුයි. ඒ නිසානේ වලව දෙමාපිය ඔය තරම් පරිස්සම් කරන්නේ.
මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා කියලා දීලා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක දෙමාපියන්ට මේ වැරදි කළා හරි වැරදි කියලා හරියන්නේ නැහැ. අපි ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි හැදෙන්න ඕනේ. තේරුණානේ. ඒ නිසා මේ වගේ දේවල් කරනවා නම් අඩු කරලා දාන්න. මේක ඔයාලගේ ජීවිතයට වටිනවා සෑහෙන. හරි මම දන්නවා ඔයාලා එහෙම කරන්න ආයේ මේ කියලා. හරි. ඒ නිසා පුතේ මෙතනදී මොකද්ද කියන්නේ? එතකොට අනංගයාගේ දීප්තිමත් කීර්තිය වැනි වූ මල් සුවඳවත් වූ මල් හිස් මුදුනේ පැලඳගෙන සුරංගනාව නටන කොට ඒ රංගන විලාසයේ දකින කවරෙකුගේ සිතක් නම් උමුතු නොවන්නේ? කාගේ සිතක් නම් මේ නිකන් අර අමුතු ආකල්පයක් ඇයි පිළිබඳව ඔවුන් පිළිබඳව ආසාවක් ඔවුන් පිළිබඳව හිත තුළ යම්කිසි පැහැදිලි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන්නේ නැත්නම් ඔහු මේ මේ රසවින්දනයක් තියෙන මිනිසෙක් නෙමෙයි කියන එක තමයි මෙතනදී කවිය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා හරි අපූර්ව අවස්ථාවක් කවිය තෙන්දී ඉදිරිපත් කරනවා. ඊළඟ කවියෙන් ඔන්න දැන් කවිය අර මේ දක්වා ගලාගෙන ආපු ඒකාකාරී ස්වභාවයේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා දාලා කවිය යනවා පුතේ අලුත්ම රටාවකට. මේ දිව්‍යාංගනාවන්ගේ රූපස්ත්‍රියාව දිව්‍යාංගනාවන්ගේ නර්තනය මොන වගේ ස්වරූපයකින් ඉදිරිපත් කරේ කියලා කියන්න. රයිට් අපි යනවා එහෙනම් 33 වෙනි කවිය. අර කවිය තේරුණා නේද? ගැටලුවක් නැද්ද? හරි අපි යනවා එහෙනම් 33ට. හරි මෙහෙම කියමු. රූරසේ අඳි නාලසේ අත් ලෙල දිදි විදුලිය පබා රං රසේ එක් වෙනලසේ වෙන නාදනුපා තබ තබා කම්පසේ දෙන සැරලසේ දෙස බල බලානේ තංගින් සබා මම් කෙසේ පව සම්මෙසේ වර සුරලඳුන් දුන් රංග සෝබා. එතකොට මේ කවි සාහිත්‍යයේ තියෙන හරි අපූර්ව ලස්සන කවියක් තමයි ඕක. හරිද? හරිම ලස්සන කවියක්. ලස්සන තේරුමක් තියෙන ලස්සන කවියක්. බලමු මොකද්ද මේක කියන්නේ කියලා. මේ මට පුංචි දෙයක් කියන්න අමතක වුණා. පොඩ්ඩක් යන්න 30 කවියාවට. 30 කවියට පොඩ්ඩක් යන්න. ඒකේ ළඟ ළඟවා මුණුනට කර වාදේ නොවරදවා වී නාපද වාදේ රඟ අඟ වාසුර නරංගන වේදේ සිද කර වාරද සබේ පොවදේ. මේකේ තියෙන කාව්‍ය උපක්‍රමයක් මට කියන්න. ඒක අපිට කලින් තිබිච්ච කවි වල ගොඩක් දුරට හුන්නේ නැහැ. ඒ නිසා මට ඒක කියන්න මතක නැතුණා ඒ වෙලාවේ. මම ඔය කලින් දවසේ කියලා දුන්නා. මම පුංචි දවක් කරා නම් එක ළඟ වචන එක විදිහට යෙදෙනවා නම් ඒකට අපි කිව්ව මොකක් කියලාද? පෙදවිරිත. මොකද්ද පුතේ? පෙදවිරිත. පෙදවිරිත. නැහැ. එක සමාන වචන දෙකක් එක ළඟ යෙදෙනවා නම් ඒකෙන් ඉදිරිපත් වෙනකොට යම් රසයක්. හරිද? ඒක හරිය අපූර්ව කාව්‍ය උපක්‍රමයක් බවට පත් කරගත්ත නිර්මාණ කරුව. එතකොට ඒ ඒ ඒ ස්වභාවය මේ කවිය තුළ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකයි මම අහන්නේ මොකද්ද කියලා. කියන්න බලන්න. අනුප්‍රාසය. බොහොම හොඳයි. මොකද්ද පුතේ? අනුප්‍රාස රසය. එතකොට එක හා සමාන වචන කීපයක් එක ළඟ යෙදෙනවා නම් අයියර මම එදා කිව්වේ මේ මොකේද මට මතකෙද කෑරගල වැදනේ නේද? ඒක අර මේ නලබල සසල කියන කවියත් මම උදාහරණ තරම් පෙන්නුවා ඔයගොල්ලන්ට. එතකොට ඒකට තමයි කියන්නේ පුතේ අනුපාසාත්මක රසය කියලා. මේ කවිය මට කියන්න මතක නැතුණා ඒ වෙලාවේ. එතකොට මේකේ තියෙන්නේ ඒ රසයම තමයි. හරි. එහෙනම් අපි යනවා 33 වෙනි එකේ තේරුම ලියාගෙන යන්න. මම හිතා ඕක නම් ටිකක් ඉඩ දීලා තිනවා ඕකනේ. මෙහෙම ලියමු දරුවෝ. රූප රසක් අඳිනාසේ රූප රසක් අඳිනාසේ රූප රසක් අඳිනාසේ
විදුලි ආලෝකයේ ඇති විදුලි ආලෝකයේ ඇති විදුලි ආලෝකයේ ඇති ස්වේදවත් හෝ හෝ සෝරි සෝරි විදුලි ආලෝකයේ ඇති අත් ලෙල දෙවමින් අත් ලෙල දෙවමින් අත් ලෙල දෙවමින් කොමාවක් දාන්න පුතේ රත්‍රන් හා රසදිය එක්වන්නාක් මෙන් රත්‍රන් හා රසදිය එක්වන්නාක් මෙන් එක්වන්නාක් මෙන් එක්වන්නාක් මෙන් වීණා නාදයට අනුව පා තබමින් 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 ආය කුමාවක් දාන අනංගයාගේ ඊතල පහර මෙන් අනංගයාගේ ඊතල පහර මෙන් පහරමින් නෙත්කොණින් සභාව දෙස බලමින් නෙත්කොණින් සභාව දෙස බලමින් නෙත්කොණින් සභාව දෙස බලමින් හරි නේද බලමින් ආය කොමාවක් දාන්න පුතේ එසේ උතුම් දිව්‍ය කාන්තාවන් එසේ උතුම් දිව්‍ය කාන්තාවන් ඉදිරිපත් කළ රංග විලාසය ඉදිරිපත් කළ රංග විලාසය ඉදිරිපත් කළ රංග විලාසය මම කෙසේ පවසන්නද හරි දිග කවියක් වුණාට ඕක හරිම ලස්සනයි යා හරි දැන් ඔන්න කියන පුතේ රූරසේ අඳිනා ලෙසේ රූරසේ රූප රාශියක් අඳිනවා වගේ රූප රාශියක් මේ 100ක් 200ක් වෙල ලක්ෂ ගාණක් අඳිනවා වගේ විදුලිය පබා අත් ලෙල දිදි විදුලිය ප්‍රභාවේ එහෙම නැත්නම් විදුලි ආලෝකයේ ඇති අත් ලෙල දෙවමින් අත් ලෙල දෙනවා ඒ කියන්නේ දැන් මෙයාලා මෙහෙම නටනවා ඔය ටෙලි ලස්සන නටනවා ඉතින් උදේ එතකොට මෙහෙම නටනකොට මොකද කරන්නේ පුතේ අබ් දෙක ලෙල දෙනවා හරිද අබ් දෙක හෙල්ලෙනවා හරිද එතකොට එහෙම අබ් දෙක ලෙල දෙනකොට රත්‍රංහා රසදිය එක්වන්නාක් මෙන් රත්‍රංහා රසදිය එක්වන්නාක් මෙන් මෙතන කියනවා බලන්න ඔයාලගේ 34 වෙනි පිටුවේ කියනවා මෙන්න මෙහෙම එකක් රන්ද රසදියද එක්වන ලෙසින් රන්ද රසදියද මනාව එක්වේ. එතකොට මේ දෙක එකට කවලම් වෙනවනේ. අත්‍රංහ රසදිය. එතකොට පුතේ අන්න ඒ වගේ මිහිරි වීණා නාදයට වින නාද අනුපා තබ තබ. වීණා නාදයට අනුපා තබමින් මම අර මුලින් කිව්වේ අර අපි ඉස්සෙල්ලා කලින් කතා කරානේ කවියා. වීණා නාදේ තාලේටම තමයි මේගොල්ලෝ පාද තියන්නේ. හරියට මොකක් වගේද කවිය උපමා කරනව එතන. රත්‍රංහා රසදිය එකට එකතු කරනවා වගේ වීණාවේ මිහිරි නාදයක් අර දිව්‍යාංගනාව නටනකොට ඒගොල්ලන්ගේ පාද තබන ස්වභාවය දෙකම එක වගේ. ඒ කියන්නේ ඒ අවුට් යන්නේ නැහැ. ඒ මියුසික් එක විදිහටම
ඒගොල්ලෝ මොකද කරන්නේ පාද දාබනවා ඒක තමයි එතන තිබිති විශේෂත්වය ඊට පස්සේ කවිය කියනවා පුතේ කම්පසේ දෙන සරලෙසේ මොකද්ද කියන්නේ අනංගයාගේ ඊතල පහරමින් කම්පසේ දෙන සරලෙසේ අනංගයාගේ ඊතල පහරමින් මෙතකින් සබහා දෙස බල බලා හරියට දැන් ඉස්සලා කලින් කවියකදී අපි කිව්වා අනංගයාගේ කීර්තිය නැමෙති මල් ඔළුවේ පැලඳගෙන නටනවා කියලා. එතකොට ඒකෙන් මිනිස්සු උම්මාදයට පත් කරා, උමතුවට පත් කරා. මෙතන මොකද්ද කියන්නේ? මෙතන කියනවා පුතේ අනංගයා කාමයට සැපරෙන්න. කම් සැපේ. එතකොට අනංගයා නැමෙති පුද්ගලයාගේ එහෙම නැත්නම් අනංගයා කියන සංකේතයේ ඊතලයේ අරගෙන ඒ ඊතලෙන් කෙලින්ම විදින්නේ මේ 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 කියන්නේ මේ සම්පූර්ණයෙන්ම හදවත පසාරු කරගෙන යන ඊතලකින් අපි විදින්නේ. එතකොට මෙතන විදින්නේ මොකක් විශ්වාස කරගෙනද? රාගික කාමක හැඟීමක්. කට ලෝලත්වයක් ඇති කරන්න තමයි මේ ඊතලෙන් විදින්නේ. එතකොට කවිය කියනවා පුතේ අනංගයාගේ ඊතල පහර මෙන් නෙතගින් සබා දෙස බලබලා. එතකොට අනංගයා කියලා කියන්නේ ප්‍රේමණීය ආකල්පයේ ඉන්න ප්‍රබලතම සංකේතයක්. එතකොට අපි අමුතු විදිහට බැලුවොත් එහෙම එතකොට එතන ප්‍රේමණීය ස්වභාවයක් තියෙනවා. ආදරණීය ස්වභාවයක් තියෙනවා. හරිද? එතකොට මෙතනදී මොකද්ද කියන්නේ ඇත්තටම? ඒ වගේ ඉන්න දිව්‍යාංගනාවෝ නික්කොණින් ස්වභාව දේශ බැලීම. මොකක් නිසාද බලන්නේ? අනංගයාගේ ඊතල පහර විදිනෝ වගේ තමයි මිනිස්සු දිහා බලන්නේ. දිව්‍යාංගනාවෝ එතන ඉන්න පිරිමි දිහා බලන්නේ මේ විදිහට. හරිද? සරලව කිව්වොත් එසේ වර සුරන දුන් දුන් රංග සභා එතේ එසේ උතුම් දිව්‍ය කාන්තාවන් ඉදිරිපත් කළ රංග විලාසේ එසේ වර සුර වර කිව්ව පුතේ උතුම් සුර කිව්ව සුරංගනාවන්ට සුර ලඳුන් කිව්ව සුර කාන්තාවන්ටම කියන වචනේ. ඒ වෙලාවේ උතුම් සුර අංගනාවෝ දුන් රංග සභා නටපු රංගන විලාසය මම කෙසේ පවසන් අනි මට කියන්න වචනේ මට කියන වචන නැහැ. ඇයි? ඒ තරම් මේක සුපිරි. ඒ තරම් මේක සුපිරි. ඉතින් එහාට කියන වචනයක් නැහැ. ඒ නිසා කවිය කියනවා මට අදහස් නැහැ ඒ ඒ ඒ දිව්‍යාංගනාවන්ගේ රංගණය මොන වගේ ස්වභාවයකින්ද සිද්ධ වුනේ කියන එක ගැන කතා කරන්න මට මගේ කවි එහෙම නැත්නම් මගේ හැකියාවේ තවත් වචන නැහැ. ඒ නිසා මට මේක පවසන්න පුළුවන් උපරිම ප්‍රමේය තමයි මම ඔය පවසන්නේ. පැත්තා හාමුදුරු එකයි කියන්නේ. ඒ කියන්නේ මෙතන සරලව පුතේ රූප රාශියක් අඳිනවා වගේ විදුලි ආලෝක ඇති අත් එහෙට මෙහෙට කරනවා. එතකොට එහෙම කර කර ඒගොල්ලෝ නටනකොට රත්තරන් හා රසදිය එකට එකතු කරනවා වගේ සමාන විදිහට ගුත්තිල පඬිතුමාගේ මිහිරි වීණා නාදයට අනුකූලවම මේ දිව්‍යාංගනාවන් පාද තබ දබා නටනවා. කිසිදු වෙනසක් කරන්නේ නැහැ. හරියට රත්තරන් වලට රසදිය එකතු කරනවා වගේ. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ හොරෙන් බලා ඉන්නෝ එතන ඉන්න හැදියා හරියට මොකක් වගේද අනංගයාගේ ඊතල පහර විදිනවා වගේ අනංගයාගේ ඊතල පහර විදිනවා වගේ මේගොල්ලෝ බලාගෙන ඉන්නෝ. ඒ නිසා ඒ විදිහට නටපු මේ උතුම් දිව්‍ය කාන්තාවන්ගේ ඉදිරිපත් කළ පුරංග විනාශය පිළිබඳව මට ප්‍රකාශ කරන්න වචන නැහැ. ඒ තරම්ම සුපිරියට මෙයාලා නර්තන ඉදිරිපත් කරා කියලා නැත්නම් හාමුදුරු කතන්දරය එතනින් පොඩ්ඩක් බ්‍රේක් කරලා තියා ගන්නවා. ඇයි? ඒ කියන්නේ එතනින් එහාට ආම්දුරන් කියන වචන නැහැ. ඒ තරම්ම ලස්සනට මේගොල්ලන්ගේ අර්ථනේ ඉදිරිපත් කරන නිසා. හරි. ඒ කවිය මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න උත්තේ. මම තේරුම් තන. ඒක දිග වුණාට හරි ලස්සනයි අමාරු නැහැ. හරිද? හරි. එහෙනම් අපි යන්න ඊළඟ කවියට අපේ පාඩමේ අවසාන කවිය. 34 වෙනි කවියට එහෙනම් අපි යනවා පුතේ. පුන්මදාරා මල්දමින් මුදු දිගුසුනිල් වර ලසගතා මන්මදා කිතු ලියලෙසින් උර තුරසරාදිලි මුතුලතා මන්නදාවන මිනිමේ උල් නද වෙන නදින් එක් කොට ඊතා උන් එදා දුන් රංග දුටොත් තව
සක් සැපක් කව රෙක් පතා අපි යනවා තේරුමට මෙහෙම ලියන්න පුතේ පිපුණු මදාරා පිපුණු මදාරා මල් දම් යොදා පිපුණු මදාරා මල් දම් යොදා මල් දම් කියලා කියන්නේ පුතේ උතන මල් වැල් කියන එක උනන් ලියා ගන්න වචනේ අමාරු නම් මල් දම් යොදා හරි නේද මෘදු මෘදු ඌ මෘදු ඌ දිගු ඌ ආ මෘදු ඌ දිගු ඌ ඉතා නිල් පැහැගත් ඉතා නිල් පැහැගත් කෙස් කලඹ ගොතාගෙන කෙස් කලඹ ගොතාගෙන මරුනේ නිල් පැහැති කොන්න කෙස් කලඹ ගොතාගෙන අනංගයාගේ කීර්ති ලතාවමෙන් අනංගයාගේ කීර්ති ලතාවමෙන් දිලිසෙන්නා ඌ මුතුවැල් දිලිසෙන්නා ඌ මුතුවැල් දිලිසෙන්නා ඌ මුතුවැල් පපු ප්‍රදේශයේ පැලඳ excuse me sir ඔව් පුතේ කියන්න sir මේ නිල් පැහැගත් කෙස් කලඹ ඉඳන් කියනවද sir චුට්ටක් හරි පුතේ නිල් පැහැගත් කෙස් කලඹ ගොතාගෙන නිල් පැහැගත් කෙස් කලඹ ගොතාගෙන හරි නේද අනංගයාගේ කීර්ති ලතාව මෙන් අනංගයාගේ කීර්ති ලතාව මෙන් කීර්ති ලතාව මෙන් දිලිසෙන්නා ඌ මුතුවැල් දිලිසෙන්නා ඌ මුතුවැල් පපු ප්‍රදේශයේ පැලඳ පපු ප්‍රදේශයේ පැලඳ කොමාවක් දාන්න පුතේ සිත සතුටු කරවන්නා වූ සිත සතුටු කරවන්නා වූ සිත සතුටු කරවන්නා වූ සිත සතුටු කරවන්නා වූ මිනි මේකලා හඬ මිනි මේකලා හඬ මිනි මේකලා හඬ වීණා නාදයේ සමග වීණා නාදයේ සමග වීණා නාදයේ සමග හොරින් එක්කොට හොරින් එක්කොට එම සුරගණන් එදා එම සුරගණන් එදා එම සුරගණන් එදා ඉදිරිපත් කළ රංගනයේ දුටුව හොත් ඉදිරිපත් කළ රංගනයේ දුටුව හොත්
තව සක්‍ර සම්පත්තිය තව සක්‍ර සම්පත්තිය සෑයි කියන්නකෝ කොතරිනාද පුතේ අවසාන ලියාගත්ත තැන මට කියන්න ඉදිරිපත් කළ රංගනීය දුටුවහ දුටුවහ තව සක්‍ර සම්පත්තිය තව සක්‍ර සම්පත්තිය කවරෙක් පතයිද කවරෙක් පතයිද කවරේ පතයිද හරි හරි මෙතන හරි ලස්සන කතාවක් කියනවා මෙහෙම කියන්නේ මුන්මදාරා මල් දමින් පිපිච්ච මදාරා මල් දම් යොදා හරිද එතකොට මේ මදාරා මල් කියලා කියන්නේ මේ මනුෂ්‍ය ලෝකෙත් තියෙන මල් జాතියක් නෙමෙයි දිව්‍ය ලෝකෙ පිපෙන මල් జాතියක් ඒ හොයාගෙන එන දිව්‍ය ලෝකෙ යන්න වෙනවා එතකොට මේ මදාරා මල් වැල් යොදාගෙන හරිද මුදු දිගු සුනිල් වර ලස ගොතා මුදු කියලා කිව්ව දරුවෝ මුදු කියලා කියන්නේ පුතේ සිනිදුයි කියන එකනේ මුදු කියලා අපි කියන්නේ ඊට පස්සේ දිගු කියලා කිව්ව පුතේ ඉතා දිගු වෙච්ච සුනිල් කියලා කිව්වා මොකක් කියලාද ඉතා නිල් පැහැගත් දැන් මේ නිල් පැහැති කොණ්ඩ කාන්තාවන්ට තියනවා ළමයි දැකලා තියනවාද නිල් පැහැති කොණ්ඩේ කියන්නේ මොකද්ද साहित्य लोके साहित्य ලස්සන සින්දුවක් තියෙන මොකද්ද මේ? රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ කියලා සින්දුවක් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. එතකොට ඒක කියනවා නීල නීල වරල කියන වචනයක් පාවිච්චි කරනවා. නීල වරල පිට මැදට හෙලන්නේ. ආලවඩන ගමන කියයි යන්නේ. ආලවඩන ගමන යනවයි කියලා කියමුකෝ. හරිද? එතකොට මේ මැදට හෙලන්නේ කොහමද නීල වරලක්? නිල් පාට කොණ්ඩයක්. එහෙනම් අර මේ මේ ඔළුව ඔබාගත්ත මේ නිල් වාදනයේ ඔළුව ඔබාගත්ත නරියා වගේ වෙන්න ඉපේ. මිල් පාට කොණ්ඩයක් තියෙනවනේ. ඒතර මොකද්ද මෙතන කියන්නේ? සම්පූර්ණයෙන් පුතේ සාහිත්‍ය කරුව කළු පාට කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මෙතනදී කියනවා මොකක්ද? මෘදු වෙච්ච, දිග වෙච්ච, ඉතා නිල් පැහැගත් කෙස් කලඹ. කළු පාට වෙච්ච කෙස් කලඹ. ගොතාගෙන. වරලස ගොතා. වරලස කිව්ව කොණ්ඩෙට ගොතා කිව්ව ගොතාගෙන. මොනවත් එකක්ද දැන් මේ ගොතාගෙන තියෙන්නේ? දිව්‍ය ලෝකෙ පිපිච්ච පොම්මදාරා මල් දැම්ම මල් වැල් වලින් දැන් ගොඩක් වෙලාවට ඔයාලා දැකලා තියෙන අය මේ 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 Hindu සංස්කෘතිය ඇතුළත තුල Hindu කාන්තාවන් ලංකාවේ කියන අපි දෙමළ කාන්තාවන් ගොඩක් වෙලාවට යාලගේ ඔය උත්සවවලදී එහෙම වරලසේ මල් වර්ග කෙල්ල ගන්නවනේ ඈ මොනවා හරි මල් වර්ගයක් ඒකට ගන්න මල් වර්ග අරගෙන එල්ල ගන්නවා අන්න ඒ වගේ තමයි දිව්‍යාංගනාවත් ආවේ දිව්‍යාංගනාව ආවේ මොනවා ඉල්ලගෙනද පුතේ මොනවා ඉල්ලගෙනද මදාරා මල් ඉල්ලගෙන උතට පිපිච්ච මදාරා ඒකයි කිව්වේ පුන්මදාරා කියලා හොඳට පිවිච්ච මදාරා මල් අරගෙන ඊට පස්සේ කිව්වා මේවා පුතේ කෙස් කම්බි ගොතාගෙන මන් මදා කිතුලිය ලෙසි මන් මදා කිතුලිය කිතුලිය කීර්තිය නැමැති ලතාව ලතාව කිව්ව ගමීන ලතා නැන්දට නෙමෙයි එහෙනම් මොකටද වැලට කීර්ති ලතාව ලතාව කිව්වා වැලට අනංගයාගේ කීර්ති ලතාව මේ එතකොට අනංගයත් සම්බන්ධ වුණා කියලා කියන්නේ අනිවාර්යෙන් දැන් අපි දන්නවා මොන වගේ ජවනිකාවක්ද මෙතන තියෙන්නේ කියලා. ප්‍රේමණීය ජවනිකාවක්. රාගික කාමුක හැඟීමක් නිර්මාණය කිරීමට අවශ්‍ය අවස්ථාවක් තමයි දිව්‍යාංගනාව මෙතන විස්තර කර. දිව්‍යාංගනාව මෙතන නිර්මාණය කරන්නේ. ඒ නිසා තමයි කිව්වේ දරුවනේ අනංගයාගේ කීර්ති ලතාව මෙන් දිලි මුතුලතා උර තුරසරා. ලස්සන වචනයක්. දිලි මුතුලතා උර තුරසරා. මොකද කියන්නේ? දිලි මුතුලතා දිලි සෙන්නා වූ මුතුව මොන මුතුලද පුතේ අනංගයාගේ කීර්ති ලතාව වගේ තියෙන මුතුව
මුතුවැල් කියලා කියන්නේ මොනවද? මුතුවැල් කියලා කියන්නේ දැන් වැල් කියලා කියන්නේ පුතේ වැල් වලටනේ. එතකොට මෙතනදි කවියා මේ අදහස් කරන්නේ මේ මුතු වලින් හදපු වැල් කියන අර්ථයනේ. මුතු වලින් හදපු මාල කියන එකද? එතකොට කාන්තාව තමන්ගේ පපු ප්‍රදේශයේ පැලඳගෙන ඉන්න මේ මුතුවැල් හරියට මොකක් වගේද? දැන් ඉස්සලා පාර කිව්වා ඇස්කොලින් බලනවා කියලා, ඊට පස්සේ ඇස් දෙකෙන් ඊතල විදිනවා කියලා. දැන් මොකද මේ දිව්‍ය කාන්තාව කරන්නේ? දිව්‍ය කාන්තාව දැන් කරන්නේ පුතේ පපු ප්‍රදේශයේ පැලඳගෙන ඉන්න මොකද්ද? අනංගයාගේ කීර්ති ලතාව නැමැති මුතුවැල් පැලඳගෙන ඉන්න. තේරුණාද? එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? පපු ප්‍රදේශයේ පැලඳ මන්මදාවන මිනිමේ උල්නද සිත් සතුටු කරවන්නා වූ මිනිමේ කලා හඬ. මිනිමේ කලා, මිනිමේ කලා හඬ කියලා කියන්නේ නර්තන ශිල්පිනියන් නැතු නටනකොට මොකද කරන්නේ? පරණ දැන් ස්ත්‍රීන්ගේ ඉනේ බඳිනවා, මැණික් එබ්බු ආභරණයක්. අද නම් නිකන් ඔය එහෙම පොඩි ඩෙකරේෂන් ටිකක් දාරනේ ගන්න. එතකොට මේකේ තියෙනවා පුතේ කුඩා මිනි ගෙඩියක්. හරිද? කුඩා මිනි ගෙඩියක්. එතකොට මේක නටනකොට හෙල්ලෙනවා. මේක නරනකොට මොකද කරන්නේ? මේක නටනකොට නෙමෙයි, ඒ මිනිස්සයා නටනකොට මොකද කරන්නේ? මිනි ගෙඩිය හෙල්ලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් හරි අපූර්ව ලස්සන ශබ්දයක් නිකුත් වෙනවා. එතකොට කවිය කියනවා දිලිසෙන්නා වූ මුතුල් පපුපදේශයේ පැලඳ අනංගයා සංකේතවත් කරන මුතුල් පපුපදේශයේ පැලඳ. හරිද? එතකොට ඉස්සෙල්ලා කවියෙන් කිව්වේ ඇස් දෙකෙන් හොයින් බලනවා කියලා. දැන් කියන්නේ මොකද්ද? ලැම ප්‍රදේශයට මිනිස්සු ආකර්ෂණය කරගන්න හදනවා. කවුද මේ දිව්‍ය කාන්තාව? ඊට පස්සේ පුතේ කියනවා ඒ විතරක් නෙමෙයි ඉනේ බඳපු මිනිමේ කලාවේ හඬත් ඔයාසෙනවා. ඒක එන්නේ කොහමද? වෙන නදින් ඊතා එක්කොට වීණා නාදේ සමග හොඳින් එක් කරලා. නිකම්ම නිකන් තකරම්මට ගහන වගේ යාවේ නැහැ. ඒක ආවේ කොහමද? වීණාවේ මිහිරි නාදයට එක්කම එකට එකතු වෙලා මිශ්‍ර වෙලා තමයි මිනිමේ කලාවේ හඳාවේ. දිව්‍යාංගනා මොනතරකට? ඊට පස්සේ කිව්වා උන්නේදා දුන් රංග දුටොත් එම සොරගඩන් නේදා ඉදිරිපත් කළ රංගනේ දුටුවනම් එහෙම. ඒ කියන්නේ කවිය කියන්නේ ඕගොල්ලෝ හිතේ නෑ නේද දවස්වල? ඕගොල්ලෝ මේ රංගනේ බැරි විලා හරි දැක්කනම් එහෙම. තව සක්සපක් කවර එක්පත. තව සක්‍ර සම්පත්තියක් කවර එක්පතයිද? සක්‍ර සම්පත්තිය පතන්නේ නැත්තේ කවුද කියලා අහනවා. එතන. ඒ කියන්නේ මොකද? හැමෝම සක්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඇයි? මේ වගේ ලස්සන දිව්‍යාංගන අපිරවරාගෙන ලස්සනට ඉන්න පුළුවන්. එහෙම තමයි හිතන්නේ. ඒ නිසා මේ නර්තනයේ බැරිලා හරි දැක්කනම් එහෙම කවුරු හරි ආ අනිවාර්යෙන් සක්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරනවමයි කියලා වැටෑවේ හැමෝටම ඉතිරෝම කියනවා. දැන් හොඳ වෙලාවට අපි ඒ කාලේ හිටියේ නැත්නම් තාම අපි හැමෝම මොකද කරන්නේ? අපි හැමෝම එන සක්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සක් දෙවිවරු ගොඩයි මේ ලෝකේ. ඒ මොනවා නම් වැඩේ කටල් වෙනවා. හරි. ඒ නිසා හොඳ වෙලාවට අපි හිටියේ නැහැ. එතකොට මොකද්ද පුතේ? මේකෙන් අපි සරලව කිව්වොත් එහෙම කියන්නේ අපි අවසාන කතා කරමු. පිපිච්ච මදාරා මල්වැල් යොදාගෙන මුදු වෙච්ච දිගු වෙච්ච ඊතා නිල් පැහැගත් කෙස් කලඹේ ඒ මල් ඔතාගෙන අනංගයාගේ කීර්ති ලතාව නැමැති මුතුවැල් බෙල්ලේ එහෙම නැත්නම් උරපදේශයේ පපපදේශයේ පැලඳගෙන සිත් සතුටු කරවන මිනිමේ කලාවත් මෙහෙම ඉනේ බැඳගෙන. හරිද? බුත්තිල පණිතුමාගේ වීණා නාදයේ මිහිරියාවටම අනුකූලව ඒ කිනාරියත් එක්ක කවලම් කරලා ඒ සුරංගනම් නටපු නැටිල්ල දැක්කනම් ළමයිනේ සක්‍ර සම්පත්තියක් ආර්ථනා කරන්නේ නැතුව කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. ඒක තමයි දෙන්න කියන්නේ. පැහැදිලි දෙයක ගැටලුවක් තියෙනවද පුතේ? ඒක තේරුණාද හොඳට? ඒ කවි දෙගුණාට හරි සරල තේරුමක් තියෙන, හරිම ලස්සනයි. කතාව වගේ මතක තියාගත්තම හරි ඒගොල්ල මල් ගෙනාවා දිව්‍ය ලෝකෙන් එනකොට ගෙනහලා වෙලා කොණ්ඩේ පැලඳගත්තා. බුදු විච්ච, නිල් පාට විච්ච, දිගු විච්ච කොණ්ඩේව උතාගෙන මේ ලස්සනට නටනවා. ඒ නටනකොට තිබිති විශේෂත්වය තමයි මොකද්ද? අනංගයාගේ කීර්ති ලතාව. ලතාව කියන්නේ වැලනේ නේද? එතකොට වැල කියලා කියන්නේ හැම වෙලේම ඇඟේ එතන එකක්නේ නේද? එතකොට කීර්ති නැමැති ලතාව නම් මුතුවැල බෙල්ල ඉල්ලගෙන තමයි මේගොල්ලෝ නටන්නේ. පපු ප්‍රදේශයේ පැලඳගෙන තමයි නටන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි බුත්තිල පඬිතුමාගේ වීණා නාදයටම සමාන වෙන තරමේ මිහිරි නාදයකින් මේගොල්ලෝ මොකද කරේ? නටනකොට ඒගොල්ලන්ගේ ඇඟේ එළල තිබිච්ච මිනි මේකලාවේ තිබිච්ච මිනි ගෙඩිය හෙල්ලෙන්න පටන් ගත්තා. මේ රංගනය දැක්කනම් එහෙම සක්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරන්න නැතුව කිසිම කෙනෙක් එතනින් ඉවත් වෙන්නේ නැහැ කියලා රචකයා ඉදිරිපත් කරනවා. එතකොට ඔන්න ඔය ටික තමයි පුතේ අපිට බුත්තිල වෙනනද පාඩම තුලින් අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට මම කතා කළ අවසන් කරන්න කලින් පුංචි විනාඩියක් දෙන්නම් ඕගලන්ට. මොනවද කතා කරන්නේ? මේ දෙමු හරියට ලුවක් ආවද?
පාඩම කතා කරගෙන යද්දි මොකෝවත් අහන්නේ නැහැ කියන එක පාඩමේ සාර්ථකත්වය නෙමෙයි. ගැටලු වෙන්න ඕනි. තේම. උනත් ප්‍රශ්න තියෙනවා නම් අහන්නකො බලන්න. අද එහෙනම් වැඩ ටික අවසන් කරමු. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් ওই කරුණු ටික තමයි පුතේ කියන්න තියෙන්නේ. මෙන්න මොකද ඔයගලන්ට විශේෂ දේවල් දැනගන්න මොකද දේවල් නැහැ නේද? එහෙනම් ලබන සතියේ ඉඳන් පුතේ පන්ති පහට පටන් ගන්නවා. අද මේ පෞද්ගලික හේතුවන් නිසා පහම අතරා ගත්තේ. ඒක දිගටම යන්නේ නැහැ. ඒ නිසා පහට අපි පටන් ගන්නවා ඊළඟ දවසේ. හරි. එහෙනම් ওই කරුණු ටික තමයි මතක් කරන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න, හොඳින් ඉන්න. එහෙනම් ඔකටම පුතේ බුත් සරණයි. ආයුබෝවන් හැමෝටම. ආයුබෝවන් සර්. හරි පුතේ. ආයුබෝවන් සර්. හරි බුත් සරණයි.